අයින් තුන්සේ හැට සජීව සංවාදය අදත් අපේ සුපුදදු පරරිදියාආරන් කරන්න සූදානම් ඔබදයන්නම අප ප ආරාධිකිය මේ වල විගත් කෞද කියල. මෝබි ජනත පක්ෂනායක ව්‍යවසායක දිිලිජයවට මහතා යිව ම පිගා වැද විදරමකමට විශෂ වැඩසටහක් ොකද තමන් ෝජනය කරන ආයතන හිටපු ස භහපතිවරයා සජී වැඩ සටහනක්තුලින් ප්‍රශ් ක ැ ේෂවස්ථාව. ර <Sess> . ්‍රශ කරം. දශක තුනකට අිකකාලයක් එෙසේ ගොඩනගුණු ව්‍යාපාර්ජාලයක් ඔබට තිබුණා. ඒ ව්‍යපාර අතර තියන ප්‍රධානතම සමාගම් කිහිපේ මධ්‍යක්ෂ මණ්ඩල තනත්තුරු වලින් නොබතුමා ඉල්ල අස්ස වනෝ දෙරන මාධ්‍ය ජාලය ඇතුළුව. එකොට මතවදරටත් ඔබට දෙරන මාධ්‍ය තින ස හපති විදිිර මන්ත්‍රනය කරන්නේ දැ කරනවශතාවයක් නැහැ. පපුර්ණ කාලීන්න දේශපාලනයට කැපවෙන එක නම් ඔබේ මේ අදහස මේ කටයු තෙතේරුම ඒ නං. ට පුුවන් වදදුරටත් ඔබතුමාව ව්‍යවසායක දිි ජයි විර කිය හඳන්වා හෙමන න් වඩ සාධරර් වේ දේශපාලකක් විදී බ හඳු ම මදන් ැමති ේශපාලයක්ක් ව යට හඳුන්වා දෙන්න. නමුත් ්‍යවසායකෙ කෑන්්න්නම අධ්‍යක්ෂක මණ්ලේ හිටිය කියනකැනෙ මේ වවසායකෙක් මෑනකං ්‍යසායකෙ වෙන්න පුළුවන්. විවසායක කැනන්නේේ නිර්මාණ සීලීව වට කටයුතුරන කෙනෙ කුට අවධානමක් කරගෙන වැඩකරන කෙනෙකුට ම හි අමත්‍ර කන්න පුළුවන් නමුත් ම කැමති . තදර දශ පන ර ම හඳරගන්න න අරි පත් කෙනෙක්ට තර්කරන්න පුළුවන් බතුම සඳහන් කරාට මම තවදුරටත් දෙරන මාධ්‍යජාලය සභහපති නෙමෙයි කියලා කිව්වට ඔය කිව්වට හොම වෙන්න පුළුවන්ද. ඔය විදිහට ඔය කියන තරන් ස්වාධීනත්වයක් ලබාදයිද. අනිය මාර්තයෙන් හෝ මාධ්‍ය මිහවීමට අත නොදායි ද කියල කෙනෙක්ට සාධනන් ප්‍රශ්යක්මතු කරන පුලුව දධර ප්‍ර්ය ඇ ිල් . මම දවරදු දහටක් පිරුණු දෙරනේ පලිනිවතාවටම එන්නේ මට කලිනු තාරාධනා ලැබුණු හැමේ වැඩසර හන්ඩේ වගේ අ චතුරත්මට ආරාධනා කරායයාගේ වැඩස රාන්වලටත් නොම විශවාස කරා මම අධ්‍යක්ෂක මණ්ලේ ඉන්න කොට මෙනි වැඩසරහණකරට සහභාගිවීම එච්චර ආචාර සම් ධර්ම පැත්තික හරි නැ කියලා. කෝමුණත් ඩිල්කා මේක වැදගත්ම කාරණය ලංකාවට නොහුරු නුපුරුද. ද මිරත්ව මයි ම දරුව රල්කට හොඳද සාක්ෂීකරුව කාරණයක් ම දෙරනේ ස්වභාපතිත්වය ගන්නේ දෙරන ආරම් කලලා මංගහිතනය අවුරදු දහයිකටත් වැඩි කාලයක් ියට පස්සේ. ඊර කලින් මම මට මිකාරයාලයක් ප්‍රතිබුණ නෑ ම මේ එන්නෙත් නෑ විල්ලත්නෑ ම දිගටම ශවාස කරා හිමිකාරත්වය සහ අන්තර්ගතය අතර විශේෂයෙන්ම කාලීන හා ප්‍රරෝටති. අන්තර්ගතයට හිමිකාරත්වය සම්බන්ධතාවයක් තෘතිබිය යුතුයි කියලා කොබ දන්න. ඒ නරු නුපුරුදයක් ම දන්න ඒ එක මංහිතන්න ඒ එච්චර විශ්වසනය හැටිරත් පිළිගන්නවා කියලා සමාජයේ සමහර කොටස් නමුත් මේ හයිසකට තාසන්න ප්‍රමාණයක් සේවය කරනවා ඒවගේ ඔබ සමාජ සම්බන්ධතා තියනෝ ඔබ සියලු දෙනාම එක ඇතුළේ ඇත් දන්නවා. මම කවදක්කත්ගේ කා මේ අන්තර්ගතයට අත් උදපු බව. ඉතින් මං අස්වීමමයි මේ අතර කිසිසම්න්ධයක් නැහැ ම අස්වෙන්න හයතු දෙකක්ති ුණ. එකක්තමයි මට දේශපාලනය සඳහා පූර්ණ කාලීනව කැපවුණු බව සිල්ලු දෙනට දැනන්න ටෝන පාට්ටයිම් බඩක් නෙම මේ කරන්න කියන එක අනිත් පැත්තෙක් ම විශවාස කරා කොහොමුණත් එහෙම මේක අධ්‍යක්ෂක මණ්ලේ නැතිකම අනිත් පැත්තෙන් ආචාර්ධර්ම පැත්තිනුත් හොඳයි හොඳ ආදර්ශයක් එක පැත්තකින් කොහොමුණත් ඔබගේ ප්‍රශ්නයට පිළිතුර තමයි මට ඇත්තර දැ ඔන්නන් අතුදාන්න පුළන් අනි දේශාලනක්යන් වගේ දෙන්නට අතු දාන අනි දශපාලනක්වය විධ විදියටට එහෙම ම හිතගින් එහෙමයි මොකද හේතු ම කතා කරන දේශපාලනක්කින් කතා කරනය කියනෝ මම හාවලාට කතා කරා මමහාවලාට මේක කිව්වා ? මදන්නක ඔබ ක් කර ද මුොත් තම ඒකතම වැදගත් ප්‍රශ්න ඕනකනට කතාර පුලුව ැ ්‍රියාම ම ද මටත් කතාරන්න පුල ඕනන් ්‍රියාම ද ඔ ඔබට අයිධකාරයක් . දදස් විසිහතර කියල කියන්නේ මැතිවරණ වර්ෂයක්. අපි දන්නවා ගොඩක් දේශපාලන පක්ෂ විධාකාරයෙන් සංවිධහන ගත වෙන මේ වෙනකොට. මබිවජනතතා පක්ෂය සංවිධන ගත වවෙන්නේ කොහොමද කියන පිළිබඳ පි ප්‍රශ්ක යතුයි. මැතිවරණී ලක්කරගන දෙහෙමත් නැත්තං වෙනත් අරමුණක්, මැතිවරණය එහගහිපු වෙනත්තරමුණක් ඇතිවද පක්ෂය සංවිධහන වෙන්න කෙල ඔබ සතුරදයක් බිහිකිරීම පිළිබඳව කතාරන ව්‍යසසායකත් රජ්‍යයක්ගන කතා කරන මස ඔබසතු ක්‍රමෝපාක සැස්ම සහ වැඩ පිගෙන පිතාාකළ යුතුයි නමුත් ඒට කලින්. දිලිච්ජය වීර කියන චරිතයටට පසුගගේ කාලේ දේශපාලන කණ්ඩායම් නඟපු චෝදනා කහිපයක්තිීම. ෝදනාාවලට දෙෙරන ඇතුළුව. ඒකත් මාධ්‍ය යතන වලින් ප්‍රචායක් ලබාදී ලත් යෙනන ඒව ප්‍රචාය කරපු නිසා අප අප ගැන රජුව ප්‍රශ්ණ කරන්න මේ අවස්ථා ප්‍රයෝජනයට ගන්ම. ඔබතුම පක්ෂේක නාකත්වරන දේශපාලට සම්බන්ධ වෙන අපි දකිනම පැළවණි වතාවට. හැබැයි මේ දේශපාලනය ඇතුළේ මේ තියන ගේම්මක ඇතුළේ. ඔබ ඊට රිජ මදිහත් ච පුදගලෙ විද පහ කා ට යතු ළලා. ඒකට අලුද්යක් නෙමේ දශපාලන පක්ෂ සන්ධාන ේක්ෂකින් බලයටගේන සාර්ථක කැම්පයින් කීපයක් ඔබතුවා නිර්මාණය කළ තියෙනවා. එතකොට ඔබෙත් සහ ඇ පත්වෙච්ච මේ දේශපාලන නායකත්වය, පස්සුව ගත්ත තීන්දු තීරණ නිසා. රට ඇතිවෙලා තියන ආර්ථික අර්බුදකාරී තත්ත්වයට ඔබ වගකි විතු නැද්ද. ව්‍යයන් ෝඩ ඒ වව කියය නෝන නිසාතම ප්‍රචායදක්වන්නේ ම ජීවිත දේ ාල හිට ක ෙක් නෙේ. ඩිල්කා මගේ ජී විත මං ගැනීමේ සත්්‍රිය දේශපාලටන්නේ එන්න හිටපු කෙනෙක් නෙමි මට මගේ හදවතර දැනනා. සෑන වගේීමක් අපිටත් තියෙනවා අමොකද හේතුව රටේ අදම ඇතිවීලා ඇතිවෙල තියෙන තත්ත්වය. හි ඇත්වයට බලපා ඇතියනවා විවිධ අවස්ථාවල්දී අපි තු දව්කරපු දේශපාලන බලවේග පුද්ගලන්. ොට පටක් ක් දකරන්න ඇතර මගේ මේ දැඩි ප්‍රතිචාර හටියට ම සල්ලක මගේ ජවිත ශල ප ක ක්ම ම කරන්න මම කැමතිදයක්නෙ නමුත් මගේ කරන්නේ. ඇතරම ඔබ කියන වක්කීමට දැනෙන නිසා. ඉතින් මෝිම ජනතතා පක්ෂය බිහිවෙන්නේෙත් මේ මේ ඇති වුණ තත්වට ප්‍රතිචාරයක් හැටියට මේ ඇතවාශයෙන්ම දීර්කාලීන වැඩපිළිවලක් මංහිතනවා මේ පක්ෂය ලංකාවේ ප්‍රධානම පක්ෂයක් අතරට එන්ඩෝන. ඒට ප කටි තුකරන්නේ ඉතිං හටන් කිවත් ඒ එක තම මේ තමයි ප්‍රතිචා. අනිත් පත්ත දිලිජජයවීගර කියන පුද්ගලයා.ට දෙශපාලන අලුත්ද. දේශපාලන පක්ෂය. පක් දශා ලත් ලවා හත්ම ෑැදිල්ක ම මම දේශපාලික ජීවියක් ම දේශපාලනයෙක්ක සංවේදී පුද්ගලයෙක් ම කුඩා කල සිට මගේ දෙමමාපියයන්ක වේ ෆිශේෂෙන් මගේ පියාගෙන් ඒවාගේ ඊට පස්සෙ ම පාසල් ජීවිතයක වෙලාවකදී. ඊළඟට සරසවි දේශපාලනය මගේ සරසවිමිත්‍රයෝ දන්න ම දැඩි සරසවි දේශපාලනයක් කරා ඉතාම අභියෝගාත්මක තත්ත්වයක් තුළ ඉතාම තර්ජනාත්මක පරිසරයක් තුළ ම දශපාලන කර නමුත්මට අවශ්‍ය උේ ැහැ කිසි දිනක ජතික දේශපාලට එන්න. නමුත් මම විශවාස කරන හැමතිස්සම මේ රටේ මිනිස්සුන්ගේ ජීවිතය පිළිබඳ තීර්ණ තීන්දු ගන්නේ දේශපාලනක් තිීන්සා දේශපාලනය නිසා ඔවුන් ගන්නා තීරණ තීන්ද අපට බලපානවා ඒ නිසා අපි ඒ ප්‍රවාහයන් ගැන අවධියෙන් සිටිය යුතුයි යම් කිසි දායකත්වයක් දැක්වියයුතුයි එක සත්භාවය සිතුවෙල්ලා. ඇ ල් ල ම අපි වැඩටයුතු කරේ නමුත්මම පුද්ගලිකව ව්‍යාප ව්‍යාපාරය සඳහා ඔයාපාරිරණය සඳහ ම පාවිච්ච කරලනෑ මගේ දේශපාලන සම්බන්ධතාවෝ ඒකිසිමදයක් ම හැමතිස් ම ැලුවේ රටේ පත්තෙ මොකද නිවැදදි නිවරදදිව සිදුව යුත්තක කියලා ඔබ සදහන්ක ඔබ කිසිල් ෙසකින් බලාපොත්තුනේ නැක්කමේ සක්‍රිය දශපාලනයට එන්න. ඇයව බලාපොරත්තුන නැත් ඔබ ඔබම කිය ගම ඔබ දේශාලනක සත්වයක් දේශපාලනික ජීවයෙක් කියලා. ඔබ මෙචර පරක් වුණ එහෙම ගඒ ඒක ඇත්ත වශයෙන් එක්තරා මට්ටමකට එක්තර මට්ටමකට ආත්මාර්ථගාමී හැඟීමත් තීරණයක් ොකද මම කැමතිවුනෙ නැහැ මේ ඒ මේ දේශපාලන තින ශ්‍රීලාංකික දේශපාල තින සංකීර්ණත්වය හා ඒ තින මේ නිශේදනිය ලක්ෂණ තුළ මංහිතුව මට ගැවසෙන්ට අවකාශයක් නැහ කියලා. සහ මංහිතන්න නෑ ම ඒකට සූදා නම්ම හිටිය කියලත්. නමුත් මේ මේ වාස්තවික තත්වන් තුළ ඇතිකර රික්තය මේ හිට ඇස අපිට බලකර සිටියා මේ මේකට රිචුවම සම්බන්ධ වෙන්න කියලා. හම හිතෙනවා එක්තරා මට්ටමකට ගේ ජීවිතය මහෝකුරා ගිහිල්ල මගේ ව්‍යවසායක කරණය ව්‍යාපාරකරණය මම සන්ධස්ථානයකට පැමිණින්න වෙලාවක මංහිතනය අර පස් මහා බැලුම් බලල වගේ හරියට මේ යෙදනාා. ඒ ම ොමතුට ද මේකටම්බන්ධවෙ ම දන්න මේ නාාවල්ලක් කියල නො දැන එන පුද්ගලයෙක් නෙමේයි මං ඒක දැනගෙන ගලවඩ සටනට තමයි එන්නේ ඒක දැනගෙන ඔබය සට එන්නේ බලය සඳහද. නෑ මම ඩිල්කත් දන්නවා මම බලය විශවාස කරපු කෙනෙක් නෙමේ මගේ විශවාාල ව්‍යාපාර ජාලයක් තුල මමගමදයක් මගේ ඒ ව්‍යාපාන කරනයේ දී. ත් මම බලය භාවිතා කරී නෑ ම ශවාස කරන්න ත් නෑ බලය කියන එක බලය අවශ්‍ය වැඩේ වෙලාවට බලය භාවිතා කිරීමයි. බලය පිළිබඳ ඒ හැඟීමෙන් බලය ජීවත්වීමයි දෙකක්. බලය කියන එක පව කියනෙ පාවිච්චි කරන්න වෙනවා තීරණ තින්දු ක්‍රියාත්ම කර ගැනීම සඳහා. ඒ සඳහා අපි මම පෞද්ගිලික විශවාස කරවා නමුත්තර. උද්ගලික ල ගැන මගේ වසය ඔබ සඳහන් කරට මේක නරා වලක්කෙ ඔබ දන්න ව කියයන කාරණය. ඔබ එතර අවස්ථාවකද ඒ වලේම කොටස්කරවෙක් වෙලා හිටිය. රිජ්ජු ලෙසම පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවයිදී ඔබතුමා එකට සක්ක්‍රීව දායකත්වන ඔබ කියන විද නිර්මාණශීලෙ සදායකත්ව ලබදන දස් හනේද. ඔබ සහ ගොට රජ පක්ෂ තාතර තිබිච්ච සබන්ධතාවය. කැම්පේෙන් එකට යා ගහිපු එකක් කියනක තමයි ප්‍රජනතාවගේ නිරීක්ෂණය. ඔහුව බලටගේන්න සක්‍රීව ඔ ව්‍යාපාරය ඇතුලි ඔබ කැපවෙච්ච කෙනෙක් එක රහසක් නෙමෙයිඒවගේ ඔබ ඇතුමත්ෙ එක වාහනය ගමන් කරනවා ඒ ජයරූප පලවෙනවා. අනිත් පැත්තෙන් ඔහුකි ජයග්‍රහණය ඔබ සමරනවා සමාජ මාධ්‍යවල එක පල වෙනවා. තොට ඔබට ඇත්තරම ඕනගුණේ සතුට කියන එක හරියට කල්පනා කරන කෙනක් නෙ ඔබේ තා බොහොමක සතුට කියෙක සඳහන් වෙනවා ොට කනෙක්ට හන්න පුලුවන් යාලුවෙක් ජනාධපතිපටිය වාඩි කරලා ලබන්න පුලන් සතුටර ලබන්න දුබ කටයුතු කරේ කියලා ඒත් ඒකත් අපරිමිත සතුටක් මිත්‍රයෙක් ජනතිපති වෙනවා දැකීම අපරිමිත සතුටක් ඒ නෙමෙයි අරමොන වනේ සතුටත් තිබුණ නමුත් අරමුණන වනේ විශ්වාස කරා දැඩි ලෙස, අර ලංකාවේ හැටනම ලක්ෂයක් ජනතාව විශවාසකර විදිහටම අර බිත්්්‍යතාපවල පින්තුූ රැඳපු තරුණයන් විශවාස කරපු විදිහට අරපුරාන් කොමර වස්වදන්න ස්සරහට ආපු දරුවන් ්‍රලාංකකයි දැකපු විදිහටම මත් ලොකූ විශ්වාසයක් තිබුණා මම පෞද්ගලිකවූ හඳුන නිසා යුද්ධපුරාම මේ අපි වෙනුවෙන් අපි කැම්පෙන් එක තුළ මම ඉතාම සමීපව වාස්ශ්‍රක කරපු නිසා කොළඹ. ඇතුළු නගර අලංකරණ දී ඔඕ නිර්මාණශීලීව ඉතාම කැපවීමෙන් කටයුතු කර මඟහුගේ දැක්කේ අවංකභාවය කැපවීම ඉ ඒක තුළ මට තිබුණු විනිශ්්‍යය මත තමයි මංඔහුව විශ්වාස කරේ ඔහුට ලංකාවේ මිනිස්සුන්ට වැඩි හොඳ ශ්‍රී ලංකාවක් වඩා හොඳ ශ්‍රී ලංකාවක් බී කරන්නට හුට හැකිවෙයි කියලා. ඒක සද්භාමය විශ්වාසයක්. ඒ එසේ නොවීම ගැන තියෙන කඩගාටුව වෙන කතාවක් ට වැරදු ඇත් ඔ පිළිගන්න එක හැබැයි කොහොමද ඔබවගේ දේශපාලනය කියවා ගන්න පුද්ගලයේක් සාර්ථක කැම්පයෙන් ගනාවක් කරපු පුද්ගලෙක වතාවත් දේ‍යවතක් නෙමේ. සාර්ථක කැම්පෙන් ගනාවක් කරලා ඒ ඔබේ ඔබ විශ්වාසක කරන මති අත්ත එක්ක ජනතාවක් පෙළගස්වා ගන්න නිර්මාණශීව හැකියාව තින පුද්ගලෙක්ට මේ තේරු නැතියැයි දිල්කා අප මේවැනි තීන්දු ගන්න කොට අපි ඒ තීන්දු ගන්නේ අපිට එවකට තියෙන දැනීම එතකොට සමහර පුරෝකතන සමහරේවා උපකල්පන හා අපේක්ෂාවන්. මේ සියල් එකතුී ලතමයි තීරණ ගත්ත. මගේ පූර්ුව දැනීම මට ලොකු විශ්වාසයක් ඇති කලාා මගේ හදවත තුළ ඔහුට වැඩ කන්න පුළුවන් කියල ඒකොද හේතු ම දැක්ක යදධෙපුරා හුට තිබුණුඒ පරිමිත කැපවීම අධිෂ්ඨාන ශීලී බව එතකොට ඒවාගේම ඔහුට නාගරිික සංවර්ධන අමාත්‍යංශයේ ේක හැට ඔහු කරපුදේ ම පුද්ගලි කහුත්ත එකක ගොඩක් කොල සම්බන්ධ අලංකරන ව්‍යාපෘතිවලට සම්බන්ධ වනා සංකල්පය සිටම ඉති මම දැක්ක හෝගාව එකක තියෙනවා ඉත් වැඩියේ ්ලංකාවේ දේශපාලනකින් තුළ නොතිබුණු වැදගත්ම මිනිස්සුන්ට අවශ්‍යමදේ ඒකයන්නේ සහුරදත්වය සිංසේ ඇරිි කියන එක මහු තුළ දැක්ක අවංකත්වය දැක්ක මංහිතන්න ඒක අදටත් ශ්‍රේලාංකිකින් ප්‍රශ්න කරනවා කියලා මෙවැනි තත්ත්වයක් තුළ හෝ හෝගේ ඒ. සහුරුදත්වේ හෝ අවංක භාවය බංහිතන්නේ ප්‍රශ්න කරවා කියලා. වෙනත් අනිකුත් දේ ප්‍රශ්න කරන නමුත් ඒ ප්‍රශ්න කරන්නේ. මට වැරදුුණු සමහර දේවල් ඇත්තටම මම බලාපොරොත්තු නොවනු දේවල් වෙත කෙරුණු වෙනත් බලපෑ. වගේම සමහර විට ඔහු මෙම තනතුරයේදී අර පෙර තනතුරයේදී දක්වපු. ඒ කාර්යෂූර බව ඒ කලපනාකාරීත්වේ කාණට හේතුව ඇයිකට හේ මම හිතන්නේ එකක සමස්තියක් හැටියටයි දිිල්ක සාකච්ා කරන්නට ඕන පමහිතන්නේ ඔහුට ඔහුට ඒ අවන් කබිලාශය තිබුණු බමන් අදත් විශාස කන්නවා. නමුත් ඔහු මේ තනතුොර තුළ කටයුතු කරත් දියෙහුට පවුලෙන් නැතිවුණු ඒ බලපෑම විශාල ලෙස ඔහ ඒ නිවැරදිමඟ යන්න ැමක් කරයි කැල මගේ පෞද්දිලි නිික්ෂණය එතකොට ඒවගේම ඔහුඒඒ ඒඒන සිදුවී මාලාවත් එක් ඔහු ප්‍රතිචාර දැක්ක වේ අර කලින් තනතුරය තිබුණු කම්ෆට්ටක ඒ කියන්නේ අඒකෙ තිබුණු පහසුව තුළ නෙමි. ඉතින් මම දැක්ක නිසාම තී්‍රතිීන්දු බොහොමයක්. ඒ අ ලපොත්තු නො ියට හෝගත්ත. එතනද දැන් අර ඔබේ කියවා ගැනීම කියන ම ත දති ප්‍රශ්නරන්න ට දැනු නැද මොන මහොකද හෝ ොටාබි රජපක්ෂ මහතාත ය කියන විදිහ පවුලෙන්ගන බලපෑම. එල්ලවිය හැකි. එහෙම වනොත් ඒ අස්ථාවේදී ඔබ මිත්‍රයේ විදියට හුට. යම් උදක්වක් කරන පලය ගැවී සිටිට කොමඳතිලෙකොද ඔහු ගෝටාවේ රාජ පක්ෂවාට හුරටේ ජනාදී පපති තකො නාව ඔහෝ විශවාස කර රාජපක්ෂ අනිත රාජපක්ෂවරුන්ට වඩ වෙනස් රාජපක්ෂෙනෙක් ඔහුගේෙන් ලාපොත්තුවා. එතකොට ඒඒඒ ඒ විශ්වාසය ගිලිහෙන ොතේ ඔහුත් එක්ක හිටපු කෙනෙක් විදිට බටඒ කලින් කියව ගන්න බැරි ුනාද ඇ ඇත්තටම කිවෝත් ත් අපිත් කරන කලින් කරන ලද සංවාදවල මම දන්න ඔහුගේ අපේක්ෂාවක් ැඩිලෙස විශ්වාස කරා ඒ බලපෑ මහුට එල්ල නොවයි කියලා. ඒ විශ්වාසය ඔහු අපිට ලබාදුන්නා. ඉතින් අපිත් ඒ විශ්වාසය මත කටයුතු කර. නමුත් ම හිතන්නේ මගේ වචනෙන් කිව්වත් ඔහු ඉතාසරණ වනාකි. හයි. ඔහුට පුළුවන් කියලා හිතලා ඔබතුමන්ලා ඔබ ඇතුළු තවත් විශාල පිරිසක් තන්ු තීර නරගෙන බොහොම කෙටිකාලයක නොබත් තීරණය කරනු බෑ ඔහුට බෑ කරන්න කියලා. හැබැ ඔහුගේ ඉතාම කෙටි කාලීන පාලනය ඇතුළේ. එතෙක් නිර්මාණය වෙමින්න්ති බිච්ච ආර්ථකරර්බුදය. බොහොම ේගේෙන් ඩුදු න පත්්‍යයකට පත් න කො දව සංගතයේ විතරක්ම නෙම ඒක හේතුව. ඇක හේතුවක් ුනාට නොත් ඒකට සමගමීව තවත් ආර්ථික වශයෙන් ගත්ත දුරුවල තීන්දු ීරණ එතැනිද බලපාර. එදකොට මේ තත්වන් යටතේ. ඔහුව ගේ කටයුතු කරපු ඒ පිටුපස හිටපු පිරිසක් විදිට සහ කෙනෙක් විදිට. ඇයි මේ ආර්ථික විනාශය වලක්වන්න ඔබයි පැත්තකින් වවවාසායකෙක් මේ ආර්ථික සිද්ධ වෙන සුිය බට කල්ල ඇතුව හඳුනාගන්න පුළුවන් කෙනෙක්. එහම කෙනෙක් විදිහට මේ ර්ික සිද්ධ ව හානය පිබඳ මැදිහත්ව ැවුුණ. ල් මේ ආර්ික විශය කලින් දැක පුද්ගලෙක් මම මේ පුරෝහතනයකරය දස් අටේ ද මේක වෙන්න පුළුවන් කියල මවිසින් කරනලාද දේශනයක් ග ල ද ග ල් ට ේද ම මේ පැදිි කිව්වා. මේ විදිට මේ ආර්ථකය මෙහවොත්කම මෙ තෙන්ට වැටෙනවා කියලා.මට කඩගාටය වුණත් නැවත නැවත කියන්න සිද්ධ වෙනවා න ම කැමති නැ නම්බලින් පුද්ගලින් මෙසේ නිතර සඳහන් කරන්න. නමුත් ආචාර්ය ජය සුන්දරගේ ඒ කාර්යභාර්ය රෝල් එක එහම වෙනවා කියලා මට කියව ගැනීමක් තිබුණ. ඒ නිසාම තමයි. මම බරපතල විදියට විශ්වාස කරේ මේ ආර්ථිකය ධර්නුතනකට වැටයි කියලා. ඒ ඇන ම ුත්ේ කතා කළ තිර. ඇත වශයෙන්ම ඔහු මේ ලේකම් දූරයට පත්වීම පිළිබඳ මගේ සමාජ මාධ්‍ය වල දකින්නට පුළුවන් මම මගේ ඒවිරෝධේම ප්‍රසිද්ධීම දැක්ව පුද්ගලෙක් මම දැනගත්තා ඔහුට ලැබෙන මේ අතිශ්‍යය බලධාරී තනතුර. ඒක න්නේ සර්වා බලධාරී තුරක් ො ැබන දීපති ලේකම් එකතතිකින් පාලනය කරනවා මුදලලාමමාත්‍යන්ංශයේ අනිත් අතින් පාලනය කරනවා බා්ඩාගාරය එතකොට මේ වැනි තන්තුරක් කලින් තිිලත්නේ ඒත් තුල ඔබගේ ප්‍රශ්නයට අවංක පිලිතුර තමයි මම හිතනවා. දැන් අප සු හැරී බාලනකොට අනෙකුත් කරුණු අතර ම සඳහන් කර කරනු අතර කොටබේ රාජපක්ෂ මහතමය අසමත් වෙනවා. හෝගේ කළමනාකාරීත්වය තුළ දැඩි ලෙස. ඒ වපාලනය කරගන්න පුරෝකතනය කරගන්නට ඔහු අසමත්වෙනවා ඒ අපි විවෘත්තෝ පිළිගන්නට ඕන. කලින් කලින් දැනක් සිටියාදහම ොකක් හරි එහෙම අවබෝධයක් තිබුණද ජනාධිපතිවරයාගේ ලේකම්වරයා බවට පත්වෙන්නේ පිබ. ජයසුන්ර මහතාය කියනක ඔහු පත්කරට කලින් එම පෙසූදානමක් පිල් බහම් පෙරේගතාවයක් පළිබව දැ දල් මම වඩාත් මගේ ජීවිතය විශ්මය ජනක. සිදුවම් හැටියට දකින්නේ මේ සිදුසීම. මම ඇත්තර මට එක අදහගන්න බැරි වුණ ඔබ නිියවසැලට් එකක් තමයි මගේ අද ෆෝර්ණ එක අදරනින් තමයි එලට් එකකාවේ ඔහු ලේකම් හැටියටත් කර කියලා මට ඇතරම අදහගන්නට බැරි වුණා. එතකොට මම වුණ දිනේ මට මතක හැටියට මංහු සමග කතා කරහම ඇතර ොහුට කිව් මේ ව්‍යාපෘතිය මෙතරින් අවසන් වෙන බවක් තමයි මට පෙනෙන්නේ. ඔබේ බලය අයිතින් සම්පූර්ණයම මේ. ට්‍රාන්ස වෙනවා මේ වෙනත් තැනකට මහිතන්නේ එහමයි කියල ම හුට ප්‍රකාශ කර ඇත වශන අපිට බරපතල විවේශනයක් තිබුණ යවිජයි සුන්දරගේ ඒ ආර්ථික කල්පනා කරණය ගැන මම මගේ මිත්‍රය බෝට විරාජ පක්ෂත්යක කතා කගල න ම තන ඔහුත් ම එක උුණුකාරණ අතර එකක් තමයි ඒක මට පුදුම හිතුණ සිදදුවීම ගැන ඇතරම ඔහුට නිවැරදි මේ ගැන කියවීමක් පත් අඩුගානකට නිදහසර කරුණක්ත් මංහිතන්න තියෙනවා තිබුණෙත් නැ අදරත් තියනගල මංහිතන්න ඒ විතරක් නෙම ඕකගේ මුදල් අමාත්‍යවරය බවට පත්වන බැසිල් රාපක්ෂ තවත්ර රාජපක්ෂවරය තර ඒවස්ථාව දත් බතු ල්ලගේ විරෝධය විදිරටම පල පරද අනවාර ම විසිවන සංශෝධනයට විරුද්ධ චෂ ප්‍රසිද්ිය විරද්ධ ච පු්ගලෙක් මමයි ඒ විරෝධය දධිය ප්‍රශ කල පමක්නේ මේඒ විසිව වන සංශෝධනය මගින් බැසිරාජ පක්ෂ මහතා පර්ලිමන් තෝට ඒ අවධනම කතා කර මම පිළිබඳ පටකරන්න පුළුවන් හැම දෙවකර ම දනගත්ත මෙයින් විශාල අර්බු දෙකටරට යන්න පුළුවන් කියේලා. ඉතින් ඇත්ත වශයෙන් මම හිතන්නේ මේ ද දියල්කාපි අවංකව කතාකරොත් මෙයා මේ ආර්ථික අර්බෝධය රදුද මා ඇැතුල්ත සිදදුුණු දෙයක් නෙමේ. ඇත්තටම කෝවිඩ සංගතයත් ඒ වගේ ඒ කෝවිඩ වසංගතයෙන් පසු එන ශ්‍රීලාංකිි කාර්තිකය පුරෝකතනය කර ගැනීමට නොහැකිවීම. ඒත ඊට අවශ්‍ය ඩොලර් කළමනා කරණය විදේශ බුදල් කළමනාර ගැනීම පුරෝකතනය කර ගැනීමට නොහැකිවීම මේ සියල්ල අතරේ මම විශ්වාස කරන කාරණය ඩිල්ක මෙය නිර්මාණය කරන ලද අර්බු දෙයක්. මේ මේ මතුවෙල තියන එක. නමුත් මේක අවුරුතු ගණනක් තිස්සේ. විවිධ රජයන්යට තේ දිගින්දිකටම දිගින්දිකටම ආපු අපිට දරාගත නොහැකි. වියදම්. අපිට ආදායමක් නොමැතිව. වියදම් කිරීම නිසා එය අතර තියන පරතරය ගැන කිසිසේත් නොතකා ගනු ලැබූ තීරණ නිසා ඇති වුණු දීර්ගකාලීන අර්බු දෙයක්. නමුත් මේ මෙසේ එලළියට ඇවිල්ලා. මේ ජනාධිපතිවරෙක් එලවන තත්වයටට වේ මම හිතරවා ඒ නිර්මාණය කරන ලද දෙයක් මිසක් ඒක අහම්බු සිදුවීමක් නෙමේ නිර්මාණය කරාණන් කවු්දේ නිර්මාණය කර අ්‍යන්තරකද ඔ මම විශ්වාස කරන්නේ ආර්ථිකය නෙමෙයි බුලත් විට කටයක් හරි කරපු කෙනෙක්. දන්නවා මේ තමන්ට මේ අවශ්‍යයි මේ කෑශ මුදල්. ව්‍යාපාරික භාෂාවෙන් කෑස් ්ලෝ එක. එතොට මුදල් නැත්ත හෙට බඩු ගන්න සල්ලි ඇති බව ඕන කෙනෙක් දන්නවා. ඉතිං මේරටේ අපිට ආනයනය කිරීම සඳහා අත්‍යවශ්‍ය ආනායනයන්ට අවශ්‍ය මුදල් අපි සතුව නැහැ අපිට එනවි දිහෙකුත් නෑ කියලා එකක ඒවගන්න බැරිවුණනානම් කට හිටපු මුදල් මතිවරයා එවකට හිටපු ඒ ජනාධිපතිවරත් ඇතුළුව සියලු දෙෙන එක්කෝ අඳ බාලයි එක්කෝ මේකනක මානය කර එහෙම නැතුව කිසිමට කාටවත් උත්තරයක් දෙන්න බැෑ ඩිල්කම මේ එකක හරිම සරලයි ඔබ මේ මහිතර හිට පජාජපත්තුවා මේක බැලොත්ත පිළිගනී ම ඔහුට ඔහුගේ නිවසට ිහිල්ලා කිව්වා මේ රටේ ඩොල අර්බු දෙයක් එන බව මං ඩො අර්බුදේ එන දිහත් ඔහුත් එක කිව්වා සැබ ඇහු කඳදුන්නේ නෑ ඇහුන් කන්දුුන්න නැ නේ මම ඇත්තටම එවුගේ ඒ අභිනය ඒ හුගේක්්‍රෂන් සොල දැක්කේ ඔ ඔට මේ ගැන පාලනයක් නැති බව පාලනයක් නැ බව ඔහට අවබෝධයක් තිබව මට හිතනවා අවබෝධ කරගත් ඔහුට පාලනයක් තිබුණ නැහැ කියලා මට මට හිතාගන්න බෑ වුට අවබෝධයක් නෑකිල මේ එක කොද ඉතාම සරකාරණයක් මම කිවේ ඕනෑම මනුසේකුට තෙරණ සරලකාරණයක් ගැන අවබෝධයක් නෑ ක කියළ කිය බෑනි. තමන්ට තව මාසකන් ඉන්ඩන ලබා ගැනීම සඳහ අවශ්‍ය ඩොර් විදේශ මුදල් එන්නෑ කියලා කොලේ බැලූහම කියන්න පුළුවන්. එතකොට ඒකට අව්‍ය එක්කෝ කොයෙන්හරරි අය ගන්නටඕව එම නැත්තන් අපි උත්පාදනය කරන්නට ඕන මේ දෙකමවෙෙන් නැත්තන් ඒ මුදල්න්නේ. එතකොට ඒකට විිසුමක් හොයන්න ඕන කකරකට තේරෙන් ට. ඒ අවබෝධ කරගනීම සහ ඒක ඔහුට පාලනයකරගන්න බැරුණනා කිය අවසාන වශෙන් අපිට නිගනයකට එඉන්නවන්න හ අසමත්ත කියන එක සහුට ඇත්තරන අසමත් කියන එක ගැන තර්කයක් නෑ. ඒකට කයකට නිදහසර කරනු කියන්න. බැහැ අහලාගේ බල පැමක්ුණ ඔහු හැටනවලක්ෂක් ජනතාවක චන්ද පු විදායික ජනතිපති හොට ඔහුට හෝ හු නුව අපිට නිදහසරකරනු කියන්න. බැහ මම කියන්නේ මගේ කියවා ගැනීම මොකද මට අවශ්‍යයි දල්ක මේ පිළිබන්ඳ. සාධාරණව කියවා ගනීමක් ජනතාවක්ක බෙදාගන්නට. මම මේක දේශපාලනිික හෝ මේ තිබෙන දේශපාලනවාසිද්ද ගැන හිතල ඒ ගැන කතාකරොත් මංහිතන එක අපිත් තර පාරම්පරික වැඩේටම වැටෙනවා. මම හිතනො මේක වාසියවාසි නොබලා මේ එකක ඇත්ත කතා කරන්නට ට මොකද ම මේ රජෝ රක්ෂක පුදගලක් හැට මහිත යක්ව මට තියෙනවා. යවක්කිම ම ගණඩ න එඒනි සතමයි මගේ රජුුණ රීක්ෂණය ම මේ ඔබත් එක්ක මේ ජනතවත් එක් බෙදාගන්න. පක්ෂ වල සමාජ ේචනය කරන ප්‍රසිද්ද ේචනය කරන. නොත් රාජපක්ෂ විරෝධී කාඳගරන ෝජනය කරන සමහර දේශපාලන කණ්ඩායමම් ට චෝදනා කරනවා. ඔබ ව්‍යවසායකෙක් විදිර ගොඩනැගුණේ රාජපක්ෂවරන්ගේ උදව ඇතිව ඒ මත ඔබ ගඩනැගුණ කියනක චෝදර බට එල්ල කරනු. ඇත්තරම ඔබේ හරද සාක්ෂියට එක ගව. ඔබේ ව්‍යාපාර හරහා අයුතු ලබා ගන්න. බරාජපක්ෂවරුන්ගේ සහයි ලබාගත්තිෙ නෑ කියලා කියන්න පුළුවන්. න ඩිල්කා එහෙම කියන පාශව කීපයක්ඉන්නවා. හැබැයි මේක යථාර්ථය දන්න මේ ගැන අවංකව විග්‍රහ කරන විශාල කොඩසකුත් ඉන්නවා. මේ මගේ ව්‍යාපාර කරණය ඇත්තටම අවුරදු තිස්පාක් විතර පරණයි. මම පළවෙනි ව්‍යාපාරය පටන්ගන්නේ මම උසස් පෙළ කරගමම උසස් පෙළ කරලා ශවිදයාල ඉකොටත් ම දේශ ව්‍යපාර කරා ඊට පස්සේ ව්‍යපාර එකින් එක එකන්න එක ආරම්භ කර පලවිනිර පටන් ගත්තේ මේ ඒ වගේ ව්‍යාරයක් හැටියට ට්‍රයිඩ් කියෙන් අපි එඩවර්ටයිසිං තනය ඒක වටේ අපි නිර්මාණය කර ප්‍රරිින්ට ින්ං කම්පනනිකක් ඊට පස්සේ වු්ඩෝ ඩවටයිසිං ම්පන ගේ ආසන්න වශයෙන් දාහත්‍රකට ආසන්න මේවක් කරලා අවුරුදු බන්ධන රාජපක්ෂවරුන් බලේටවෙ දස් පහේදි. දෙදස් පහේ වෙන කොට රාජපක්ෂ මහින්දරාජ පක්ෂමත ජනාතිපති වෙනකට අපි දෙදරන පටන්ගගේ නැතිවරයි. දෙරනත් එතකොට තිබුණ මේ ඔබධාන්නවාදැන් මොමදැක්කා මේ නාලිකාවම මෙහහිත් පැමිණි ඇතිවරයක්ක ලොකු රාජපක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටමින් ලොකු චෝදනාවක් කර දෙරන ටමතක වෙලති නො දෙන්නට ලයිසන් දුන්නේ මේ මේ මයින්දරජ පක්ෂ මහතය බවගේ සම්පූර් ඇැති කාරණය ඊට අමතරව ඩල්කා. මම නිර්මාණ ශීලි වසායකෙක්. අපි වැඩියම ධනවත්පාදනය කරේ නිර්මාණ ශීලීත්වය තුළ ර් අප දෙැරන පටන්ගන්න පවා මේකට ඔක්කෝ මආයෝජනය කරේ අපි අප ඇඩවර්ටයින් ඒජන්සිේ විතරයි අපි තකොට තිබුණ ඇඩවටයිසින් ජහ ටා බුණු ඒ සේවා සපයන සමාගම් ගොන්න මේමයි සල්ලි දාල තමයි මේ ක අපි හැදයි. එතකොට මම අදත් සතුතු වෙන්නේ මගේ ඒ නිර්මාණශීලී භාවිතයහ අපි කණ්ඩයිම ැටියට අප ඔක්කොම එකතුවෙලා ට්‍රයිඩ් හැටියට ට්‍රයිඩ් අපි කිය කිය අපි කණ්ඩායිම ැටියටේ නිර්මාණශී ීත්තයෙන් ලදදානය නැවතන මත ආයෝජනය කළ ඒ ආයෝජනයන්ගෙන් ලැබෙන ආයෝජනයන් වලින් ආයෝජනය කරල තමයි අපි මෙතනටාවේ. ඇත්තමකිවොත් එක මට පේන්නේ ත එක්තරාදුරකට ඉතාම කණගාඩු දායක තත්යක්. මොගේ මගේ සතුටට බාධ කරන එක දෙයක් තමයි දිල්කා මේ දේශපාල නක්චයන්ගේ පස්සේ ගිහිල්ලා යම්කිසි දියුණුවක් ලබා ගත්තා කියනෙ එතරම් සතුර දනව කරුණක් නෙමේ. නමුත් ම මට එක දරාගන්නයට පුළුවන්. නමුත් මට ඩල්කා කියන්නට ඕන අප මන්දන්න පන්දහකට විත අසන්න අපේ කණ්ඩායමයට වෙනුවෙන් අපි සියලු දෙනා උත්සාහකරා. සීලු අවථාවල් දී හැකි හෑම අවස්ථාවකදීම මේ රටේ ඒ සම්ප්‍රදායින් එලියේ ඉඳගෙන ව්‍යාපාර කරණය කරන්නට මම දේශපාලනය කරේ මගේ දේශපාලනය ඔය වක්ක්‍ර දේශපාලනය කරේ මම රටේ පුරවැසි කැටියට තින මගේ වක්කම් ඉෂ්ට කිරීමට ඇත්ත වශෙන්ම කිවොත් දිිල්කා විශාල අවධානම ගනිමින් ඔබ දන්නවා මේ නාලිකාවටම මේ නාලිකාවට කොච්චර තර්ජන ඇවිල තියෙනවාවද ඔය කියන හැම රජේ මහින්ද රාජ පක්ෂ මහතාගේ රජය බලයට පත්වී මාස හතරක්කහෝ පහක්කන් කොට අපිට ලැබුණු මංහිතන මාස පලවිනි මාස පහේදී. රජයෙන් ලැබුණු දැන්නීමම් නවත්තන්නට ඔවුන් කටයුතු කරා මම එතුමාට විවෘර්තව කියලතිී නවා එතකොට එතුමාගේ රජය පවතින අවස්ථාවකදී ඔබ සමහරවිට ඔබ විසි නිදිරිපත් කරන වැඩසටහන් ලට විශාල චෝදනාඉල්ල වුුණ මම දැක්ක සජීවිව චෝදනාඉල්ල වෙනවා ඒවාගේ මෙම කඳුරෙන් ලොකු චෝදනාඉල්ල වුුණ. අපි කවදක්වත් ඒවා ගැන නොසලක කටයුතු කරේ ඩිල්ක ඔබත් ඔබගේ කළමනාකාරීත්වය හැටියට ඉන්න අප උපස්වභාපතිතුත් එ ඔබගේ මෙහෝ ම අධ්‍යක්ෂකතුමාටවත් මම මට අපපු ප්‍රශේක දිීලනෑ ඒගොත් දන්නේ නැතු ඇති මට ඒ ආපු බලපෑම්. මොකද හේතුව ඒ මම ඒවිදිහට ඔවුන් එක බෙදාගන්න ගියාන මේ තිරේ දකින ඔබට ඔය ලැබී ඇති නිදහස දිිල්ක. බොහෝ විට නැතිවෙෙන තිබුණා. ඔය පුවත්පත් කියවන කොට උදේ සංකලට චතුලට ඇතිබුණු නිදහසට නැතිවෙන්න තිබුණා. මම කැමති ඩිල්ක මතක් කරන්නට අපිට ඒ ආපු අභියෝග අතරේ. ඒ මන්දරාජ පක්ෂයුගයේ කී වතාවක්. ඒ ි ජී වැඩස හන් වල පි විවේෂනයට ලක්වලති නද කිය. එතකොට ේදදිකාවල විවේශයට ලක්වලති නොද කියල සමහර වෙලාවට සහර් දේශපාලනක්කින් පසිද්ධි අභියෝග කර දෙෙරන්නට. ඉට පස්සේ යහපාල නියෝගේදී. ඇතරම ඔබදන්න අප නාලිකාවේ බලපත්්‍රය හෝසිකිරීමට පවා උත්සාහ කරා ඒ කාලවකෝනෝ තුළ. ඉතින් අපි ඇත්තරම මමඉම අසරණ. නාලිකාවක හෙමිකරුවෙක් මොකද මට අ එක කණ්ඩායමක් වෙනුවෙන් පෙනී සිටීමේ මොකද දෙේ ඒකේ වාසියක් හෝ ගෞරවයක් ෝ මුකුත් ලබාගන්නට ලැබුණන. ඔබදන්නවා නාලිකාව ඉතාම දුෂ්කරතත්වයන් තුළ ඉසරහටාපු නාලිකාවක්. අපිට ලංකාව ආවරණය කර ගැනීම සඳහ අදටත් තින දුෂ්කරතා උබ දන්නවා. පිට ඒ සඳද අවශ්‍ය ංඛ්‍යාත ලබාගැනීමට තිබරු දෂ්කරාවඒ එන එන රජයන් වලින් කවදයක්කත්ය අපට අනුග්‍රහයක් ලැබුණන නෑ. අපිට සාධාන ලැබියේතුව තිබුණු නාලිකාක් හැටියට තිබුණුද ලබුණ නෑ. ඉතින් මේ ආපු දෂ්කර ගමනේ මම අදටත් සතුටුවේවා මෙහි දැක්කූ මෙතෙක් මම ඒ ගතකර කාලය තුළ. පුළුවන් වුණා නිදහසේ. ඔබට වැඩ කරන්නට ඒ බර බර දරාගන්නට මට හැකි අවතිබුණ මට ආත්ම විිශ්වා ස හඒ ශක්තිය තිබුුණ. ඒකට මංහිතන්නේ ටිල්කගින් විශේෂ ගෞරයක් මේ කණ්ඩාවිෙන් මට ලැබෙන්ඩ රෝණ ඒකයි මගේ හදවතේ කොනක තැන්පත්වී තියනෙන අපේක්ෂාව. හැරද සාක්ෂියය අපිත්තැකින් ආන ප්‍රශ්නයක් වෙනනෙන අපිට විරාන්නක් ලබාගන්න ා. ල සවාද සමඟ. මිත්‍රයින්ගෙන් ලබාගන්න උදව් කියන අට තේම. එව චෝදනනාක ොවි වසග අවස් ද ගොට රාජ පක්ෂණ හතත්තක විච ිතරත්ව බව පාරවලට උදවනා කියන චෝදනාව පර්ලිමේන්තු විදී පවා මතුකරපවස්ථාතිබුණනාා. ඒ චෝදනාව කොටස්තුනක් යටත තෙමං ඔබතුමට ඉදිරිපත් කරන්න කැමැති එකක්ක එක ලිහාගන්න පහසු නිසා. ඇන්ටිජන්් පරීක්ෂණයෙන්, කොවිඩ් ආසාධිතයෙන් හඳුරගන්න රජ දස් විස්සේ නොඇම්බර් මසිද අවසර ලබා දෙනවා. තොර ඒ සදධහා ඉට ලැබෙන්නේ ඔබ අධ්‍යක්ෂමණ්ඩල සාමාජිකත්වය දරන ජෝස්ටුව් හෙල් සමාගමට. ොට මිනිස්සු අහනව ඇයි කොහොමද ඒකට අවසර ලැබෙන්නේ ජෝස්ටුව් එකටම මේ මුල්ල අවස්ථාවේදම අවස්ථාව හින්ිවෙන්න කොහොමද මේ ඇන්තිජන් පරීක්ෂණ කට්ටල. ආන අනෙ කරන්න ඔහොමදේ ඇතර වෙන්නේ. ඩිල්කා. දැන් මෙකටිකක් වෙලාවයයි මම දන්න ඒක සාධාරණද කියම. එල් ලංකාවේ සේලාංකිික ප්‍රේක්ෂකන්ගේ මේ වගේ වෙලාවකම මේකට වෙලාව ගන්නික. ඇත්තරම මේ චෝදනාව එල්ල කර පාර්ශය ගෙන මම විධ වස්සාාවල්දී යු ඉන්ටවල කියලතිෙනවා. ඇ මේ චෝදනාව එල්ලගුණන අවස්ථාවේදීම මම. පිළිතු රක් දිල තින අප සමාගමෙන් නිවේර්ධනි කුත්ිකුත් කළ තියෙනවා අවංකවගත්තොත් මෙත මම දකින විදිහට මේක පිටි පස්සේ තියෙන්නේ ප්‍රශ්නය ඉදිරික පත් කිරීම තුළ තියෙන්නේ හරිම පටු අවශ්‍යතාවයක් හරිම දේශපාලිකයි. අපි පැත්තිගින් ති කියලලා ිල්කාගේ ප්‍රසිට් ම ත්තරය මෙහම දුන්නොත් හරිමසාරලයි ඇන්ටිජන් පිළිබඳව මට ඇහෙන චෝදනාවල කොටස් තුනක්ති න එකක් තමයි හරිෙන් නෑන්ඩු මන්ත්‍රීවරයක් සඳහන් කරපු බලපත්‍රයක් නොමැතිව ආනයිනය කරායගන චෝදන ප පලිමෙන්න්තුවයි කරේ ඉතාමතරව ඒ චෝදනායම කරා මෙය රජයේ ටෙන්ඩර්යක් සඳහා කළ බව එවට එකට තමයි අප අර මේ නාලිකාවක ගිහිල්ලා ඒ නාලිකාවටත් අද අපි නඩුදාලා අපිට අද ස්තිර වාර්ණනියෝගෙකුත් නාලිකාට රේව තියන්නේ අදටත් අදටත්ව ලංගුව මොක හේතුව ැලු බල්මට දිනිය හැකි නඩුවක් තිබෙන නිසා කියල තමයි ය ජ්මටිකෙ තිියල තියෙන්නේ. ඊල්ඟට තුං එෙනුව පසුකාලීන වෙල්ල වුණු චෝදනාවක්තමයි මෙ වැඩි මුදලක් අපි අයකරමින් ගෙනාව කියනක. දැන් ඔබහනක ඇත්තටම ඒ කොටසක්ද මම දන්න කියන්නේ අයි තවත්තායට ආනයිනය කරන්නට නොදුන්නේ ඇයි කියන ප්‍රශයලෝ බහන්නේ. හ ඒැනේ පලවිනි අස්ථාවදිම ෝජ්ටුව් හෙල්තකම අවස්ථාව ඒකොට එකත් සහරට එක චෝදනාවක් වෙන්න පුළුවන්. නමුතර සාමාන්‍යයෙන් ඇහුණේ ඔය චෝදනැතුන ඒකට බිලිතුරර තවත් සරලයි. ඒකට හේතුවෙන්නේ මේ ඇන්ටිජන් පරිීක්ෂාව කියන එක මේ කොවි් වසංගතය කරහා ආපු අලුත් පරිීක්ෂණ ක්‍රමයයක්න මමුකද පCR තිබුණ ඉට පස ඇන්තිචන් මේ ඇන්තිජන් කියන පරිීක්ෂාව ජෝස්ටුවට හෙල් කියන සමාගම කරේ මිට කලිින් ඩිංගි සඳහහා ඩග න්තින් ඩිග න්ටතිජන් ඇත ම සමාගමට සම්න්දල මහිතන අවරුදුදැ පහ දොළහකට විතර ආසන්න කාලයක්. ම මතකත්නෑ බොකද මේ ලංකාේ පරණිතම සමාගම අවුරදු එකසි අසුහයක් පන්න සමාගමක් අපි මේ සමාගමය කොටස් ිලදීගත්තේ ඒ හිටපු අ්‍යක්ෂක මණ්ඩලයෙන් එකොටත් ජෝර්ෝ හෙල් කියන සමාගම මංහිතන අවුදු හතයක් විිතර පරණ සමාගමක්. මේ සමාගමට ඔය කියන ඇන්ටේජන් පරිීක්ෂාව ලෝකට හඳුන්වා දුන්න සමාගමක් ස්SD. බෝසන්ස කියන සමාගම කොරියාවේ. ඒ සමාගම අලවි කටයුතු සඳහා කටයුතු කරපු ඇබට් කියන ඇමරිකානු සමාගමත් මේ සමාගම් දෙකේම ලෝකල් ලංකාවේ නියෝජිතාව ඉඳලතියෙන්නේ අවුදු ගානක් තිස්සේ මංහිතනය අවුරුදු තියකට අසන්න කාලයක් විතර ඇති සෑහන කාලයක් තිස්සේ අප මම ස්භාපතිවෙන්න කලින් පවා මේ මේ සමමාගම ජෝස්ුවට් හෙල්ත් කියන ස මාගම්. ොට එක තිබුණේ මංහිතන්න ෝ ජස් කර නමි මේ සමාගමට තමයි තිබුණේ එතකොට ලෝක සෞක සංවිධානය Wචෝ එක්‍ර් කරේ ඔය ඔය සන්නන්නාමධික පමණයි මේක ලංකා විසි දුුණු දෙයක් නෙමයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර සන්නාම දෙකක් තිබුණ එකක් තමයි ස්SD බයෝසන්ස කෝරිය අනිත්්‍යක තමයිඇබට එතකොට ලංකාවට ආනයිනය කළ හැකිව තිබුණේ සෞඛ්‍ය සංවිධානය අනුමත කළේව පමණයි. මොකද ඒ වෙලාවෙ තිබුණු තිබුණ ප්‍රසීජයේ ඒක එතකොට මේකට අනුමතිය ලබා දුන්නේ එනමරයකෙන් ලිකිතව ඇතරම ඩිල්කක් මහිතන මේ තරම් මේ පාර්දෂ්‍යව මහිතන්නෑ කිසිම දැනුදනුවක් වෙලා ඇති කියලා මෙච්චර පර්කොද හේතුව මේ තියෙන තත්වය තුළ ඒ එන්නේ මාරයේ ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් කොතරම් දුරුවට මේ ගැන සැලිකිලිමත්තුුණාද කිව්වොත් මේ ආනයිනය කරන්නට පුළුවන් සමාගම් දෙක ඕ සමාගම් දෙක්කට ලෝකේ ැ ලෝක සෞඛ සංවිධානයෝ එක නියම කළ මිල තමයි ඩොර් පහ ලෝකය පුරාම මේ අලවි කළ හැකි ඒක ඇතම ඩොර් දහටකට විතුර තිබුණු ඇන්ටිජන් ටෙට් එක තමයි අ ගේටස් ෆවන්්ඩේශන් එකෙන් මට මතක හැටියට මිලියන දෙසයක්ක් දුන්නාම සමාගම්වලට එකගතාවකටාව ගේටස් ෆෞන්්ඩේශන එකත් එක්ක හමනි ඒගොල්ලගේ අර ඉනිශෂල් රීසර්ච් කොස්්ට එක ඒ කොස්ටි එක කව වෙන නිසා ඩොර් පහට මුළු ලෝකෙටම විශේෂයෙන්ම මේ තුන්ෙන ලෝකෙ රටවල් වට ලබා දෙන්න එගොලෙ එක ගුණා. එතකොට තමයි අර ඩදහට තිබිච්චේක පහදක්වා ආවෙේ ඇත්තරම ලංකාවට ආනායිනය කිරීමට බලපත්ත්‍ර ඒම ගහල තියෙනවා මේ ආනයනය කරලන්නඕන ඩොර් පහට ඩොනර් පහේ ඒවාකට තිබුණු වර්ෂන් රේට්රපියල් වලට හරවල ඒකයට ගහල තියෙනවා සමාගමට ලැබිය හිුතු සීට විස්්සක් වන ගොස් පොෆිට්ට එක ප්‍රොෆිට් එක නිෙමයි එක තමයි ප්‍රවාහන වියදම් ගබඩා වියදම් ඒ දල් මුදල් විදම් ෆේට් ගුවනින් ගේන වියදම් ඇතුළු ඒකට දීපු මේකක් තිබුණා එය ගාන හදලා රපියල්ම මත හැටියට රුියල් එක්ද එකක්සිේ දාහතරකට ගානකට රුපියල් වලින් ගාන හදලා තමයි ආනායෙක බලපත්‍රය ලබාදීල තිබුණේ ඉතින්ඒ එතනින් ඉහට අපිට වැඩිමිලට විකුණලත්නෑ විකුණන්නත් බෑ ඔබගේ ප්‍රශයට නැවතත් සානංශ ගතකරොත් මේ මේ ජෝෂට් කියන සමාගමටම පමණක් ලැබුණේ ඒඩචෝ පරකරබපුටෙස්්ට බ්‍රන්ස් දෙකම ඒ සමාගමේ සමාගමට අයි මේ සමාගම නියෝජිතත්වයද දැරූ නිසා. ඒකත් මම නැවත කියන් රෝණ මම සභපතිවෙන්නත් ගොඩක් කලින් ඉඳලා ඒ ඒ සමාගම් විසින් ලබාගත නියෝජිතත්වයන් දෙකක් අනිත්ත එක තමයි මම කියන්න ටෝන ඔය කියන වෙලාවේ ඕකලංකාවට ගෙනාවේ ඔයට ස්කට් ලංකාවට ෙනාවේ රජේටන්ඩරයක්ක්ෂඳ හනෙමයි ඒ ආන එනෙ එකර පෞද්ගලිකංශේ පෞද්ගලිකංශේ රෝහල් පමණයි. දගලකන්සේ रोහල් පමනත් අන කර න ප්‍රශ්යක්තින එක ානනය මේක මේ තාක්ෂක ගේම් කමිටුවන් එකකට අනුමැති බ දෙන්න කලින් में आනනය කර කටයුතු ක ල ල චෝදනාව එක ඇත්‍රම ඒ නිසාने මේ මේද අතම මේ නඩුවක් පවායන්නන්නේ මොක දහේතු එහම අයිනි කරන්න බහ. එක තාක්ෂණක ඇගේීමම කර ලංකාවනේ එක ड කරල මයි දුන්නේ මෙන්න මේේදක පාවිච් කරන්න පුළුවන් කියල ොවපුර. එතකොට ඒ සදා අවශ්‍ය्य. බලපත්‍රයක් ඇතුව තමයි මේ ආනයනය කරේ ඊට අමත්‍රවඩිල්ක මේ නැවත නැවතත් මම කියන්නට ඕන මේ වෙලාවෙ මේ හදිස්සි අවශ්‍යතාවයක් සඳහා මිනුවන් ගොඩ අව්බ්‍රේක් එක මනිුවන් ගොඩ පොකුර. වෙලාවෙ තමයි පෞද්ගලිකාන්ශයෙන් විශේෂෙන්ම ගාමට ඉන්ඩස්ට්‍රේකෙන් ඒවගේ කර්මාන්ත ශාලාවල සීට දහ එක අවම පසි කරන්න කියලා රජෙන්. යෝගයක්කුත්රහම ඒ සමාගම අන්ත අසරම තත්වර පත්ව වනම කොද අධික මුදලක් වැෑ කරලා කොහොමද හැමදාම කරන්න කියලා ඔවුන්ගේ ආපු ඉල්ලීම ඇත්තට මට පෞද්ගිලිකව මට ඒ කියන්න වන ඇත්තර ඔවුන් ඒ පෞද්ගලික ඉල්ලි කරේ ඒවාකට බියෝය එක හිටපු චාමන් සභාපතිවරයා සොස්සන්තරත්නායක මහත්මයක් ඒවගේම ඒ ඉල්ලිම කරේ ඊඩබ එක සභාපතිවරයා ප්‍රා සුපසිංහ හත්මය ඒවාගේ සංචාර්ගමණ්ලේ සභාපතිනය. එතකොට සේලන්කන ආලයින්සක සභාපතිවරය මේ ඔක්කොට මේ ප්‍ර්ඥාව. මේ දැඩිව. ඇත්තර්ම අපිඒ වෙලාව විශ්වාස කර අපි මේ සැමරුවේ අපි ජාතික සේවයක් කරා කියලා වහම මැදිහත් වෙලා මේ ඒ තියෙන ලාභය නොතකා. හෝ ඒකින් ලැබිය හැකි ලාබ ප්‍රතිශ්තය ගැන නොසලකා ්‍රේවක්ර කිය නමුොත් අන්තිම ජරා තැනකට ගිනික්්ා කියල කිවත් මගේ වචනෙන් හරි දේශපාලනය සදාහ. මං ඇත්තටම ල්කට වැඩිය තැනකට ගිහිල්ල මම කියන්න. මට ඇත අදම මුත් ම හිවනෑ දිල් මකක් පයි ප්‍රශ්ඥ හයි කියලා මට ඇතට අදාල කොලටිකත් අතරගෙනන් ඕෝන මේ ප්‍රශ්නය මතු කරන දේශපාලනයක්ක්කයින් වේදිකාවල මම දැන් යවෘර්තව ආරාධන කර. මේ ප්‍ර්ය යන පමක්ම අපිවාඩවල කතා කරම කිය. මොකද මේ ඉච්චර කලුසුදු ප්‍රශනයක් ට ප්‍රතිචාණය ම ප්‍රතිචාර නැහැ. ඇයිදන්නද. මේ තරන් කලුසුදු ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් බවට පත් කල්ලති නෝ අවුරදු තිහකට වැඩි ඇත මතිස් පාහකට විතර කාලයක් මම ව්‍යපාරිකරන ඉදැති න ්‍යවසායග කැට එල්ලතිනො මට අද මම දේශපානට එනවාය කියලා සෙවනලි වැටනකොට ආපු චෝදනාවලින් එකත් මේ. ඒ ඒ අනිත් චෝදනා දෙක ඔබේගේ නාලිකාවේ අලකලංචි දෙට තමයි මට චෝදනා එල්ලෙවෙෙන්නේ හැබැයි මට තියෙන එක චෝදන ඔච්චරයි.ඉ ම ආසයි එක්ම චෝදනාවෙන් මට නිදහස් වෙන හරි ලෙසි ඔය චෝදනාව කරන පුද්ගලයෙන් නාමල් වෙන්න පුළුවන් අනුර කුමාර වෙන්න පුළුවන් පවරුහරි කෙනෙක් ඇවිල්ල වාඩිවෙල මේ දැරණ හරි වෙනත් නාලිකාක හරි. ඇල්ලම ොලේමට පෙනලක් විතර ටහන්න න්න එතකො හොට චෝදතනවත් තවත්ව න අපිට සාකච්චා කරන්නට පුලුවන්. සිට්‍ර හොටලේ නිරෝධය ලබාදීම සම්බන්ධ කියන කාර්නයකත් ඔබ කියන විදිට ිය් නාලිකාවල කතාකල තින ම හද ගුවන් කාල ඇතට ඇත්ත වශෙන් මේ වගේ මේර නිදි මරගනන්න මිනිසුගේ වෙලාව නසිකන වැඩක් එතනත් මට හරි සර්ලව කියන්නති ඉන්නේ. ලංකාවේ නිරෝධායන පිළිබඳ ප්‍රශ්නසාහගත තත්ත්වයක් උදාවුණන බව ඇත්ත. මේ නිරෝධායන තත්වය උදාඋනේ නිරෝධායන කියන ව්‍යාපාරයක් කණ්ඩායමක් කරපු නිසා. අපි කරේ අපේ ලැස්තුගත සසාමාගමක් කොව කොටස් වේල්ටපතේ ලයිස්තුක සමාාවමක් මේ මගේ පෞද්ගිලි සසාගමක් නෙමයි මේ සමාගම ඇත්ත වශයම නොමිලේ ලබා දෙන්න තීරණය කරේ ඉසල්ලම හිට පස්සේ පොදු තීරණදුවක් ගත්ත සංාර්ක මණ්ඩලය විසින්. මේ අවම ගාස්තුක් අය කරලා හෝටල් කාමර ලංකාපුරාතිීන හෝටල් මුල් වටේදී තරු හෝටල් නිදහස් කරන්නට නතික ඩිල්ක ම කියන්නට ඕන බිලිබඳ මම වෙනත් නාලිකකාව කර වැට සටහනකද දුරනමතුම ගුත්තාව ඒගෙදි මට ඇත්තම එක කිය ගැන්න බැරි ුණන කියන්න මට උු මතක් වුණේ නැහැ. මේ මේ නිරෝධායනය කරේ රජයේ නිරෝධානය තිබියදී. රජයේ නොමිලප නිරෝධානය තිබියදී තමන්ගේ වරණය තමන්ගේ කැමැත්තෙන් පෞද්ගලිකව නිහෝදානයෙන් කැමති අය රුපියල් හද්දාස් පන්සියක්ෙට මුදලකට යටත්ව තමයි අපේ තරු හෝටන් වල හිටිය. ඇත්තරම ඒකත් මම සතු දුවෙනවාද අපි ඇත්තර මේ සේවයක් කැටියට කරරි ම යිස්තුක සමාගමක් නිසාේ තියනවා ගිනුම් මහජනට නිකුත් කල තිනේ ගනුම් වල බලාගන්නට පුලුවන් අපිහොතරම් මුදලක් මේ සඳහා යටකල්ල තියනවාද වෙලාබයක් ලබල තියනවාද කියලා. විවාම නතතුරව සදදාන ේ වැඩ පිලි වෙල පිබද සම්පූන මට ඇත ම ග දිය ත ම ග . මට අත හනු පිළිල හර ඔබේ ඔබ ඔබ කියන කාරනීමට පැදිී නමුත් මේ ප්‍රහන චෝදන ප්‍රධහන ධාරාවේ වාධ්‍යයක් විදිහට මේ පිළිබැඳු අපි කතාරල ගේ නැත්තං අපෙන් ප්‍රශ්ණහනවා ඇයි මේ වගන ප්‍රශ්නය ැතක කියලා ට අන්න කලින් ට පචි පංච කාරනයක් න ර ිතුන්ස ට වැඩසට සාමන්න්න ටකක් රස් වැඩසටානක් නිසා සක්ක්‍රී දේශපාලට බතුමාන් රිජුලස සම්බන්ධය අවස්ථාවේ. මේක හරියට යෙද වුණනොත් තමන්ට තමන්ව පවා මග හැරණ ත්වයක් තිය දේශපාලනය කෙනක ඔබේ බෙරිද දේශපාලනය කරන එක සම්බන්ධම මද ඇගේ ම මගේ බරිද දැකලතින මගේ දේශපාලනය මගේ විශ්වවිද්‍යාල දේශපාලනය අමගේ ආවේගකාරී ඒ තාරුුණය දේශපාලනය සැසින් දුටු කෙනෙක් මම හිතන්නනෑ ලංකාවේ මේ පවතින දේශපාලන ක්‍රමියය තුළ කිසියම් බිරිඳක් තමන්ගේ ස්වාමිපුරෂය දේශපාල නදනට කැමතිවේ කියලා නමුත් ඇය දන්නවා ඇයි මේ තීරණය ගත්තේ ඇයි රජු තීරණයක ඉන්නේ මංහිතනවා තීරණයට ගරු කරනවා හිත නොනේ මම දන්නවා ඇඒ තීරයට ගරු කරනවා නමුත් කනස්සල්ලෙන් සිටින බව බවත් මම දන්නවා ගැන කනගාටු ජටිහිත කගත්ක් ටීම බවත් ම දන්නවා නීතිීක්යෙක් වන්නන්නේ දිලි්ජවීර ඉගෙන ගන්න එතකොට නීතිීක්ඥක් වෙන ඒක ප්‍රක්ටිස් කරන එක නතර කරලා ඇඩුටයිසින් පැත්තට වෙනද දැන්වීම් කරන කියන පැත්තට යන්නේ ද ඔබ නීතික්නයක් විදිර දිගරම කටුතු කරන්න ම කොතන ඉදී නෑමයි මම නීතිකඥවරෙක් වන්නේ මගේ දෙමාවපියන්ගේ අබිලලාශයන් නිෂ්ට කිරීම සඳහාම පමණයි ම විශයන්තෝරාගත්තය සස් පෙල නීති පීටයට යන්න ඕන කිය කොහම හරි මොකද මගේ වැඩුමහන් සෞදර ඒවකටත් වෛද්‍ය පිටයටට ගිල්ල හිටිය මට බාරවුණු චරිතය තමයි මගේ පවුලෙන් බ දෙමාපියන්ගේ නීතිඥවරෙක්වෙන්න නමුත් ම නීතිකඥවරක් නීති පීටයට යන්න එවාන්ේවල් කැනකට මගේ අයටිහිතේම තිබුණ මම කවදාක්ත් නීතිඥවර කැටියට කටයුතු කරන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි ම විකල්ප විකල්ප ව්‍යාර කරනය යෙද එ්වාන්ස්ටලිවල් කරපු ගම. ඒ විකල්පේෙන් දැ තවත් විකල්පේකට ඔබ යන්න සූදානම් වෙනවා ඒ විකල්පේ තෝරගත්ය ඇයි සහ ඒක ඇතුළේ ඔබ හිතන මාන්‍යන් නොවාද කියනක පිළිබඳව පිසා ක ද ඔබගේ ඔබගේ අවසාර වැස කටහනයයි කියමින් ඔබ තවදුරටත් මේ වටිනා ගුවන්කාලය නාස්සේ නොකර අපේ මොනවා රිදයක් කතාකර කියලාගේ ආයනය ට නරපිය ලත්. යලි ෙක්න න්සේ හැට සජව සංවාර්ය සමගින් අපි නැවතත් දේශපාලනය ඇැත්තට බිවිතින් මෝවවිභජනතා පක්ෂයේ ජනාධිපතිවරණයට මේ පක්ෂය අනිවාරෙන්ම තරග කරනවා කියලා තීරණයක් අරං අවසා අයිද මේ වනකොට යනුව ජනාධීපති අපේක්ෂක ඔබ කියන තීරණය ටැවිල්ලි වෙරයිද. ිල් මබියජන ස පක්ෂය බිහිවවෙන්නේ ඇත්තටව මේ රටේ සබ්‍යත්තය විශ්වාස කරන ජාතිකත්වය විශවාස කරන දශප ප්‍රමිකාඳවර වගේ අපේ වවාමාංශික ව්‍යාපාරයේ තිබුණු ඒ නිර්බල බව අවංක බව නියෝචනය කරන මේ සවාසක් මිනිස්සු ඇත්තටම මම මගේ භාෂාවෙන් කිවොත් හැට නම ලක්ෂය ප්ලශ් එකන්නේ හැට නම ලක්ෂත් සහ ඒ ට නම ලක්ෂයට එවක්කට විධහේතු නිසා එකතු නෝනු නමුත් මේ දේශප්‍රීමීතිය විශ්වාස කරන මේ රට ආදරය කරන මේ රටේ අනාගතයට වනාගතය ගැන විශ්වාසයක් ඇති ිරිසගේ බලාපපුරතුෂ්ට කරන්නට තමයි මෝබිම ජනත පක්ෂය බිහිවෙන්නේ. එතකොට මේ පක්ෂ අපේක්ෂාව නොදුර වනාගතයන ජනාධිපතිවරණය පමණක්ම වන වැඩ පිළිවෙලක් නෙමි. මේ පක්ෂය ලංකාවේ ඓතිහාසික අවශ්‍යතාවයක් සඳහා බිහිවුණු බලවේගයා. මේ පක්ෂය එතාම දර්ශනික විදිහට තාර්කික විදිහට වැඩ පිළිවෙලක් එක්ක ඒවගේ ඒකට සරිලන කණ්ඩායමක් විශේෂෙන්ම තරුණයෝ බෘර්තිිකයින් ඒවගේ විද්‍යාර්තීන් කොඩක් එකතුවෙලා එකතුනු සංවිධානයක්. අපිට තියන්නේ ඉතා විශාල දීර්කාලීන්න දැක්මක්. උබ මගින් අහනුවනම් මේ ජනාධිපතිවරණය මමද අපේක්ෂ කියලා මම එතන ඒ අර පටු දේශාලන දෘෂ්ටිකෝනයෙන් තාමත් ඉඳගෙන හන ප්‍රශ්නයක් එ අවශ්‍යතාවය වන්නේ එයනම් ඒ සඳහා අවංකෝම පම සූදා නම්බව මට කියන්න පුළුවන්. නමුත් දිලිත් ජයවීර ජනාතිපතිවීමේ පෞද්ගිලික සසිහිනයකින් හඳපු කෙටිකාලීන වැඩක් නෙමයි මේ අනිවායෙන්ම අප ජනාතිපතිවරණයක් නගන්නේ ජනාතිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒ සඳහා ජයක්ග්‍රහණය කළහැකි උපයමාර්ග අපි යෝධනවා. කාර්ක්ෂ නිවේදනයක් ඒවගේ ජනතාවට මේ කරුණු පැහැදිලි කරීමත්. ඒවගේ ජනත අබි ප්‍රේරණය කරලා මෝටිවේට් කරලා ගැනීමත් ඒවගේ අද ආර්ථික දැඩි ආර්ථික අර්බුදයක දෂ්කරතාවට පත්ව ඇති විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවට ලක්කුණ ජනතාව කොහොමද ඒකින් ගලවගන්න කියන නිසි වැඩ පිළිවෙලා එක් ගෝන්ට සමුෘදධිය කියන එක රුපයල් දෙදස් පන්සියකින් පවුලක ජීවත්වය හැකිියයි රජය උපකල්පනයක දැන පවුලකට දෙදස් පන්සියක් දෙන්නේ ඒවගේ විහිළු වැඩ නෙමෙයි අපි ඇත්තටම මේ රටේ තියෙන සැබෑ දරිද්‍රතාවය. ඒයට හේතු වී ඇත්තේ මොකක්ද මේ ධනය බෙදයාම පිළිබඳ වහව. එහෙම නැත්තං අප අපේ ආර්ථිකය කොහොමද මෙතින් ඉස්සරහට ගෙනියන්නේ. මේ සියල්ල ගැන හිතලා හිතලා හිතමින්. ජනතා අදහස් ලබාගනිමින් මේ පිළිබඳ විශ්ලේෂණය කරමින් යන ගමනක් ඉතින් අපි ඒ නිසයි හිතන්නේ මේ ලංකාව ජනතාවට නැවුන් දේශපාලනත් දැකීමක් වේවි මොකද හේතුව අපි මෙ දේශපාලනයේ මෑත ඉතිහාසේ අපි දැකනෑ දේශපාලනයේ තියන සහුරදත්වය වංක බව. අපි මෙ දේශපාලට එන්නේ ඒ සියල් සපුරුණු බලවේගයක් හැටියට ඉදිමං හිතනවා එහිදී ඔබගේ අපේක්ෂාව බලාපොරොත්තුව මේ රට ඔබත් හිතනවනම් ඉදිරියට ආයුතුයි කියලා. අපි දෙැන පිළිතුර ඔබ සහ සෙසශව ලාංකිකන්ට අපිට ඔබට බලාපොරොත්තු තබාගත හැකි දේශපාලන විසදුමක් බලවේගයක් අපි නිර්මාණ කරවා. දැන්න ගැටලුව තියෙන් අප පොදු මහජනතාව මේතා කල්. දේශපාලකයින්ගේ දේශපාලන පක්ෂවලින් සන්ධානවලින් අත්තුවවිද දේවල්. ඒත්වින්දපු අත්දැක මෙක්ක මයි මවිභජනතාපක්ෂයේ ප්‍රශ්ණ කරන්න ඒඒ පක්ෂය දැක්කටසාද. ඉතන්නේ මේකත් අවත්ෙකක් කියල තමයි. ඔයාතර තුරේදී සමාජමාධ්‍යවල සහර චායා රූප පල වෙනවා ඔබ. ර වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ වජ රබේවර්ධන ය බොහොම එකට සමීපව කටයුතු කරවා කියලා චායරපත් පලවෙනවා ද ඕවා පල වෙනකට මිනිසු නැතහනවා මේ කරන්න හදන්නේ තර වෙනද කරපුවාගේම වැඩක්ද මේ විදිහට දිලිජීර හත්ත්‍යයා අපිව එකතු කරගෙන අපි එකරාශිකරගෙන ගිහිල්ල පොල්ටිකල් කැම්පේන් එක හර වයිද වෙන පැත්තකට නැඩිල්කා මේ කොහෝමහරි ත් කොහෝ මහරි දින පක්ෂයක් නෙමේ. මොනොහරි කරලා දින පක්ෂයක් නෙමයි දිනන්න උත්සාකරන පක්ෂයක් නෙමයි නිවර්ධදේ. නිවැරදිව ජනගත කරලා, සමාජගත කරලා. ඒ පනිිවිඩිය කාර්යක්ෂමගෙන හිල්ල ජයග්‍රහණය සඳහා ගෙනයන්නධර්න ප්‍රයත්ඥයක් උත්සාහයක්. ඉතින් ඔබ ඔය කතා කරන මෑතකදි පලනු චායරපය මම මේ මගේ මිතුරකුගේ විවහමංගල්ලයකදී ලබාගන්න චායරුපයක් හ මම කියයන්න නෝරඩල්ක මේ ලංකාවේ දේශපානය ඇත්තටම මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවගෙන් බහුත්තරයක් දන්නේ නෑ මේ දේශපාලනය ඇතුල තිනෙන ඇත්ත දීල් මොනවාද කියලා. මේ පක්ෂවල තියෙන නායකයින්ගේ තියෙන මේ දැඩි සම්බන්ධතා මේ ගොල්ලගේ තියන සමපාතවන මේ අදහස් මේ යටටිකුට වැඩ මේ රටේ මිනිසු දන්නේෙ නෑ. මම ඒ වගේ වැඩට සූදානම් පුද්ගලෙක් නෙේ අප පක්ෂ ඇතෙීමමනෑ. අපිට සිද ඕනෙ ශටි කරන ඔබ මගින් ප්‍රශ්කරත් ම මම විවහෞත්සවේදී ගතචායරුපිය දාාන් ඩන මේ දැංගිට ජධීපතිවර මම හමුුවනවා හැබැයි අපි විශාල පෞරෂයක්ක් තින පුද්ගලින් අපිට අපේ විසඳමේ ඒ දේශපාල දර්ශය පවාදන පුදගල න්නෙේ නමුතේ බොෝ දෙනෙක් . අපි සමාජයේ විශ්වාස කරන මහා වැඩිකල් ව්‍යාපාර මහා විරෝධාර පුද්ගලයෝ දූෂණයට භීශෂණයට විරුද්ධ පුද්ගලයෝ ඒ දූෂණය වලල්ල ඇතුළෙම කැරකෙන පුද්ගලයෝ. ඒක ඇතුළෙම අතිශය සමීප සම්බන්ධතා පොත්වාගෙන යනවා. ඉති මගේ මේ ලැබුණ ජායරූපය ඇත්තටම අප විෘර්තවාමය පි ජාරපයක්. මිසක් අපි මේ මිනිස්සක් දක් ගැ ගහිල්ල කොහරි අතාරන ඒ ගැන අවබෝධ ගන්න පුළුවන් චාරපයක් න මේ එකේ ඇත්තට මේ ග්ඩෝ නීට වැඩේ සාද නිය ලෙසයි හොයි ඔබ ක්‍රියාකාරරි වැඩ පිරිවෙලක් ක්‍රියාකාරරි සැස්මක් ගැන කියීම හැබැයි අපි කොතනකවත් ඔබේ පක්ෂය හෝ බේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් අපි දකින නෑ. කෝ ඔය කියන සැස්ම කොහෙද කවදද කෙලියට දාන්න නැ මෙමයි ඇත්තටම අපි විශ්වාස කරන. සදුම තමයි ප්‍රතිපස්ත්‍රි ප්‍රකාශයෙන් ඔබ්බට ගියපු උපාමාර්ගික වැඩපිළිවෙලක් රට අරවශ්‍යයි රටේ සියලුවංශයන් එකවර අප කියන්නේුු කුරලු ඇසින් බර්ස් අයි කුරලු ඇසින් දකින මේ සියල්ලම එකට සාකච්ඡා වෙන වෙනවෙනම අරං ගන්නව නෙමෙයි එවැනි උපායමාගික වැඩපිළිවෙල රට අවශ්‍යයි ඒ උපයමාගිකවැඩ පිළිවෙල තුළ ආර්ථික ගැටලෝ සමගම සස සාජය ඒගේ දේශපාලනිික,ගේ සංස්කෘටික පාරිසරික මේ සියලු ප්‍රශ්න සඳහා මේ උපයමාර්ගික වැඩපිළිවෙල තුළ සමස්තයක් තිබිය ඉතුයි. ඒවගේ එය හුදු ප්‍රතිපත්ති ප්‍රකාශයක පිටු ගණන් ලියන ප්‍රතිපත්ති ප්‍රකාශයකට ඔබ්බට කියපු දිනවාකවානු සහිතව සිදුවන විදදිහ. ඔොහොමදවෙන්නේ එයින් ජනතාවට ප්‍රතිඵල ලැබෙන්නේ කවදාද කොහොමද කියල සාකච්ඡා වෙන ලියවිල්ල ගැනයි අපි කතා කරන්න. ලවිල් සකසනවද ඉසල්ලම දෙල්කා මේ ලියවිල් අද සකසනව මතනි වාඩිවෙලා මංගර විශ්වාසයක් තියන්න ැ රට මිනිස්සුන්ට ඇල්ලා ධර්ුණ ලියල්ල. නෑවිල්ල මංහිතන්න ශ්‍රී ලංකාවේ සියලු ජනතාවගේ අබිලාශයන් නිරූපනය වන ඒවගේම. ර්ථිකාහා විද්‍යාත්මක වන ඒ විෂයන්ට අදාළ විශේෂ ඥතාවය නියෝජනය වන ලියවිල්ලක් වියේුතුයි. මම පුදගලක දන්න යාලෝදෙ තුන්දන කඩිරගෙන කරන ලියවිල්ලක් නැබේ මේක නමුත් අපි යෝජනා කරන්නේ ඒකට අවශ්‍ය විද්‍යාත්මක දර්ශනක සංකල්පය පැහැදිලි අපි යෝජනා කරන්නේ වවසත්තු රජයක් ඕන්ට්‍රපිනිල් ටේට් එකක් ව්‍යවසාකත්ත රජයක් කියනන්නේ රාජ්‍ය තීරණ තිීන්දු ගන්නේ රාජ්‍ය තීරණ තීන්දු ගන්නේ ව්‍යවසායකත්ව මනසකින්. ඒ ව්‍යවසායිකත්ව මනසකින් තීරණ තීන්දු ගන්නා රාජ්‍යයක් තුළ අපි කොහොමද මේ රටේතිීන දුගී බව එහම නැත්තම් පවුලකට අවශ්‍ය අවම මුදල ලැබෙන්නේ කොහොමද ඒක සහආධාරයක් ලෙස ැබෙනවද එහෙම නැත්තම් ඔවුන්ට ඔවුන්ගේ ස්වායත්තව තමන්ගේ ආත්ම විශ්වාශයෙන් තමන්ගේ ශක්තිය. උපගනීමට වැඩ පිල්ලක් සකස් කල දෙනවද ඒ කරන්නේ කෝමද ඒ සඳහා රජේ මොනය අමුදල යෝජනය කරනවාද ඒ ආයෝජනය සහහා මුදල ලැබෙන්න්න කෝමද මෙ මේ සියල් අන්තර්ගත වන්න ම උදාහරනැට ගත්තේ. ඒකට සමාන්තර්ව ලංකාවේ අධ්‍යාපන ප්‍රමේ විය යුතු වෙනස්කම මොකක්දවාහාිය යුතු වෙනස්කම් ොකක්ද මධ්‍ය කාලීන ීතු විසඳ විසඳු ොක්ද දර් කාලීනව වෙන්නඕන ොකක්ද. එතකොට ඒට සමගමිව ශ්‍රී ලංකාවේ මේ අපේ පරිසරය රැන්නේ කෝමද අපි කොතරම්තුරට මේ පරිස අිය ලක් නවා . ඒ අප සංස්කෘතිය සභ්‍යත්තය කෙතරම්දුරට මේ මේ වැඩ වැ වැඩ පිළිවල තුළ කොහොම ද අපි කටයුතු කරන්නේ ඒ ඒ සියලූම් දේවල් එතකොට මේක අන්‍ය ජාතීන්ට අන්‍ය ආගමිකයින්ට මේ ඔවුන්ට බලපානි කෝමද ඔවන් කොමද මේ පුදු වැඩ පිළිවෙල තුළ ඔවුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම්ම දැනෙන්නේ කෝමද ඔවුන් මේ සිහිනිය පෙදාහදක් මේ ඔක්කොම එකක් ඉති ඒ ඒ ඇත්තටම අපි ගොඩක් එකතු වෙලා ජනතා අදහස් අරගෙන මේ අවසන් මේ කෙටුම්ප අවසන් පොත අවසන් මේ මොකක් දෙකර කියන්න මේ වැඩප ප්‍රකාශනය ඉදිරිපත් කරන තුරු මට කියන්න බෑ මෙන්න මේ ප්‍රකාශනය තමයි කියල දැන්තියන්නේ වගේවා. හි අනිවාරයෙන්ම එවැනි ප්‍රකාශනයක් ඔබ ජනතාවතට පත් කළ යුතුයි මොකද ඒ තමයි සාක්ෂය එහෙම ප්‍රකාශනයක් නැතුව. අපි එනොවනන් කාගිින් හරි බලයඉල්ලාගෙන මහිතන් අපිට බලය දෙදන්න දෙපා මොකද හේතුව ඒ ආයිමත් මේ පරණවලමයි වැටින්නේ. අපි ගාව එහෙම පිළිගත හැකි වැට පිළිවෙලක්. විද්‍යාමක ර්ක වැඩ පිලක් තියන පමණයි පිත් යනාව ෙන්ඩන. එඇනතුව මම හොද කතා කරනවා කියලවත් මම කෑගහනවා කියලවත් නෙ මේ වැඩපිළිවෙට ඉල්ලා සිටින්නේ ජනතා කැමැත්. හොඳ අද ජනතාව ර් ඉදිපත් කරන්න පුල අ ඔ ඔබ කියන සක්‍රීිය කොහම කරන්නන්නේ කියන පිලි අපට වැඩ පිලි ක් ප්‍රයෝගක කිය හොතේ. ඔබතුමල්ලා සක්්‍රීදේශපාලනයට පිවිසෙන්ම රට බෝම නරකවස්ථාවක තියෙන වෙලාාව ගන්න අනිත් හැමදාටම වඩ අර්බුධකාරී අවස්ථාවකට මුහුණ දලඉන්න ම හොතක. අයිම් එ් එකේ මැදිහත්වීම. එක් සාමාන්‍ය ජනතාව තාමමාරුත්වකට මුහුණ දීලා තියනොක දයිම් එක්ක සමහර යෝජනනාෛදිරිපත්කනොයි යෝජනාවලට රටක් විදිහට එවට එකව තීන්දුු තිීරණ ගන්න සිද්ව වෙනවා. දැන්කත් එ. ඇම රටක් විදිහට අපි හරි අවස්ථාව හරි තීන්ු තීරණ ගත්තේ නැති නිසා ජාතයන්ත මුල අ මුදලට ය නැතුු අපිට ව විල්පයක් හොයාගන්න ැරි ත්වයක ඇතිවවෙලාද. මොකක්ව බතුමන්ලගේ පහැදිලි කිරීම යි එ් එක හැ වෙන මොකදද අපිට තියන ක්‍රමය මේ ඇතිවෙලා තියන තත්වයන්ගේ රට වෙනත් පැත්තකට හරවන්න. ඒක තමයි ඉල්කම මෙතරන ප්‍රශ්නය මෙතන තියන ලොකම ප්‍රශ්න තමයි ඒක තමයි අප යෝජනා කරන වවා තරාජාක්. යකත රජයක් කියන්නේ ව්‍යවසායකින් ලංකාපුරා ව්‍යවසායකින් හදන රාජ්‍ය නෙමෙයි මේක පැහදිලි කරගන්න ඕන ජනතාවටක සරලව පැදිි කර නිස්ස සරල හන ද තමයි ර්ලහ සර්ල උත්තරය තමයි ව්‍යවසායකත රාජ්‍යයක් කියන්නේ නිර්මාණශීීව නිර්මාණශීලීව. අවදානම් ගනිමින් අප අවසාන ප්‍රතිපාලය ලබාගැනීම සඳහ කටයුතු කරන. රාජ්‍යයක් එතකොට අද ඔය ඔබහන ප්‍රශ්නය අයෙම පැර වෙනමකුත් නැද්ද කියලා මට කියන්න තින්නේ ඒ අඹ ගසත් මේ අගසත් හැර තවත් අභගස්ති බේද වගේ මේ අප අපේ තාර්කය තුළ නම් විසඳුම් ගොඩක් තියෙනවා. අද කෙටිකාලීනව මේ නය කළමනා කරණය කර ගැනීමේ අවශ්‍යතාවය. ඇත්තටම හැම පැත්තේම රජතාන්ත්‍රි පැත්තෙන් අපේ ටේ ීර්තිනාමය පැත්තෙන් ඒවගේ ම රටේ අද ආර්ථිකය කළමනා කරන පැත්තෙන් වැදගත් දෙ එක මම අවන් කොපිලිගන්නවා නමුත් ඒ කරන ස්වරූපය අද ඔබට පේනවා. කිසිසේත්ම සංවේදී නොවී මේ ජනතාවගේ සිතුම් පැතුම්වලට සංවේදී නොදී නොවී අද කොහොම ජනතාව ජීවත්වෙන්නේ කිය ගැන කිසිසේත්ම තැකීමක් නොකට එය පමණක්ම ගැන සලකමින් එම ආයතනයේ අව්‍යතාවය හෝ ඒ ඒ නයකොන්දේසි සඳහම පමණක්ටයුතු කිරීම තමයි ප්‍රශ්න ඩිල්කක්. එතකොට මේ රජය උපකල්පනය කරන්නේ කුහොමද කිසම වැටුවර්ධකයක් හෝ ආදායම් වර්ධකයක් න්න මැතිව ඇත්තනමගත්තුොත් ඒ ආදායම් අඩුවන තත්ත්වයක් තුළ. හැම පැත්ටෙන් අද ව්‍යාපාර කඩාගෙන වැටනවා සුලු ශුද්‍ර්‍යාර මහා විශාලව ්‍යසායකැන් මේ සියල්ල කඩාගෙන වැටිනවා මේ කඩාගෙන වැටින තත්ත්වය තුළ ඉන්දන මිලෙහෙළයනවා එතකොට විදුලි බිලි හළ යනවා එතකොට ප්‍රහණ ගාස්තු හළයනව මේ සියල්ල ජනතාව කොහොම කලමනාකරණය කරගන්නවා දැයි කියලා උපකල්පනයක්ක් පත්නු මැතිව එක කරන එක තමයි නිර්මාණශීලී නෝන රජයක වැඩේ. එතකොට අපි කියන්නේ එම නෙමෙයි. මේක මීට වැඩිය දැන් අපි ඇත්තරම දිල්කමේ අප සමාජ දේශපාලට සංවාදය කොහේද තියෙන්නේ මේ නය කළමනා කරණයට අමතරව අපේ ආර්ථක දියුණු කරන්න වැඩිල උපයමාගක වැඩපිළි කොයි තියෙන්නේ. අපි අපනයන ආදයම් වැඩිකර ගන්න උපයමාගක වැඩ පිළිවෙල කොහෙද සාකච්වවෙන්නේ ොකද යෝජනාන. මම කියන්නේ. මම කියන්නේ. අපි යෝජ යෝජිත. වවසයිකත්ත රාජ්‍යයක් තුළ නම් අද තියෙන සියලු සම්පත් උපායමාගිකව ලළමාකරනනි වශ්‍ය දවත්ති නවානේද අපි ගතු සචාර්ක ව්‍යාය උදාහරණයක් ැට අද සංචාරකින් ලංකාවට පමින වෙන දට වැඩිය ලංකාවට වවැට වැඩි කියන්නේ මේ පසු ගිය තත්වය තුළට වැඩිය එනවා ලංකාවට හැබැයි අපි කල්පනා කරන්න දිල්කා මේ අපේ උපාය මාගක වැඩ පිළි වෙල ප්‍රතිපාලයක් ැටියට සචාර්කරමාතය දියුණුවෙනවනේ සංචාරකයින්ට දැන් අර එන්න පුළුවන් තත්ත්වයක් නැති වෙල තිබුණා දැන් එන්න පුළුවන් තත්වයක් සාමාන්‍යකරණය නිසා සංචාරකීන් එනවා. නමුත් එන සංචාරකීන්ගේ ඒ සංචාර්ක එන සංචාරකය කුපමුණ මුදලක් මෙරටේ වැෑය කරනවාද. ඒ ඒ වැයකරන මුදල ප්‍රමාණවදද. අපිට අද හෝටල් කර්මාන්තවල ඉන්න අය දන්නවා. අපි අපිට මේ රටට අදා අදාල ආදායම ලබා ගැනීමට සාපේක්ෂව. ඒ කි ofටරිස් ඒන්නේ එහුගේ වටිනාගම් අපි උපාය මාර්ගිකව කළමනා කරනය කළලා නෙමෙයිනි්. යමුකිසි සංචාර්කයෙක් ලංකාවට හම හෝටල් කාමරයක් දෙන එක ඇත්තට මේක එහෙම කරන්න මේ උපයි මාගිට පිල්ල කොන්න අවත්තරම පලේන ැවිල්ල බැස්සොත්ත කොටර කියල නොති. හෙම නමේ රටකට අවශ්‍යයි. කාලන මධ කාලන දර් කාලීන වැඩි වෙලක් කොහොමද ශ්‍රී ලංකාව සන්නාමයක් හැටියට ලෝව සංචාරක තරගකාරීත්ය තුළ වත් අපි අපිත් එක තරග කරන අනෙකුත් ඩෙසිනේෂන් අත් ඒවත් එක කොමද පි තර්ග කරන්නේ මොකදද අප මේ ටුවරිසම් පඩක්් එක අපේ ටුවරිසම් අපි දෙන මේ සේවාවේ සවිශේෂත්වය මොකදද ඒ අනතරටේෂ සේවාවිෙන් වෙනස් වෙන්නේ කොහොමද ඒි මොන උපායමාර්ගේ දියෝදාගන්නේ ඔබ දන්න එහෙම දෙයක් විිල්කා ඔබ දන්න නැත්තම් මම හිතන්නෑ බ්ලංකාවේ සෙසු ශ්‍රී ලාංකිකින් දන්නවා කියලා එක දන්න ඇත්ත එෙම දෙ නැති නිසා ඉතින් මේ මෙහෙම යන්න බෑදිල්ක ඒ දැ අයිම්ක අයිම්F්ක යම්ත යම් පැත්තකින් ගත්තම. ඇකරුවක් විදිහටන ක්‍රාත්මක වෙන්න දැ ඔවන් ඕුන් ැවලිට රටවල් නෑදෙත් නෑ දැමචරකල් නයායරගන රෝලග හගන දීවද නෑයදන්නෙත් නැහ එතකට මේ තියන තත්ත්වයන් යට. අයිF එකක නෙමයිනං නිසඳම්.යිය එක කියන ක්‍රියාමාර්ගවලට යන්නේ නැත්තං. අප යම්මිදි අපිතු ඔබට ඔබ ඔබඇතුල බේ පරඥෝජනය කන ක්ඩාාවට බලයක් ලැබන කියලා. එතකොට ඔබ ගන්න පියවර ොහක් දයියම් එ් එක තුළි හර වැඩ ප හරිම හරිම සරලෑදල්කා. රටක් නයගැනීම කියන එක වැරදි දෙයක් හැටියට අර්ථ නිර්පණි කරන්න නරකයි. රටක් සමාගමක් පුද්ගලයක් නයගන්නේ සමගේ ප්‍රාගධනය නිර්මාණය කර ගැනීම සඳහා. ඒ ප්‍රාග්ධනය නිර්මාණය කරන ක්‍රමයක් මෙතන යිතිහාසික වූවර්දිීමක් හැටියට ගත්තොත් මේ නයාර්ගෙන ප්‍රාග්ධනය නිර්මාණය කරගෙන නොමැතිවීම නිසා තමයි ඒන් ඒක ප්‍රාග්ධනය වෙනුවට බෝජන ැ නිසා මයි අපි ේ අත්තර පත්තිලති මුොත්ද අපි අතය අපි ඇත්තවශයම කිවොත් අපි පෝග්‍රසිලි ප්‍රගතිශීලි දේශපාලයක් කරනය නං අතීතයට ගැන වැෑකලයුතු කාලයට වඩායෑලයුතු කාලේ වර්තමානය සාහනාගතය වෙන එක්නිසම් ම කමති වර්තමානය සාහනාගතය ගන කතා කරන්නට වර්තමානයගත්තොත් මම කිසිසේත්ම කියන්නේ නෑ අIMF එක හෝ වෙනත් මූලාශ්‍රයකින් නය ලබා ගැනීම අනවශ්‍යයි කියලා. මම කියන්නේ නෑ මේ නයකළමනාකරණය නොකළ යුතුයි කියලාත් මේ සියල්ල සිද්ධවෙන්නට ඕන හැබැ සියල්ල සිද්ධවෙන්නට ඕන සමස්ත වැඩ පිවෙලක කොටසක් හැටියට මික්කුම් ණය ඉල්ලගෙන ආහම නයගවන්න ඕන නිසා මේ ගෙදරතියන බඩුමු ටිකොක්කම විිකුණ දානමක වැඩත්න මේ කැනෙ දෙන වැඩක්න එකකොට අපි කොහොමද ජවත් වෙන්නේ. ජීවත්වීම ගැන නොසලක මේ කළමනා කරණය කිරීම හා. සහ මේ සමස්තය ගැන නොසලකාව හරිමින්. ගැන්නේ අපි තව ඔුරුදු දෙක තුනක් ගැනකොට මේ වැටෙන වලේ ගැමුර. අඩුම ගානේ නිකංත් හිතල තියෙනවද. අපිට අපිට අපේ අපනයි ආදාම වැටෙනවනං. අපිට ඒ වි වැඩිවෙන ක්‍රමයක් දන්න නැත්තං. අපේ වියදං පැත්ත වැඩිවෙනවනං. ඒක ගැන සාකච්ඡාවක් වත් නැත්තං. පිබඳන්න මේකයි වැඩ පිළිවෙල කියල කවරුත් කියන්නේ නැත්තං ඉති මේ ජනතාව කොච්ට අසරනද මේ ජනතාව අද 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 දල්ක ඔබ ඇතුළුව දන් ඔබත් මේ රටදාය යන්න ම ට හිත විද ම ද දල් ම ඔගගේ පුද්ගලක ප්‍ර්න කලන ඔබට මේරටගෙන ලාපපුොරතු ැතිවල මේ බලාපපුරතු නැවයි වැඩ පිවෙලක් පේ නැත අපේක්ෂාවක්නේ ඉති හකදාලයන ම මට දුක්ක දල්ක ි න ස ැද කිය ඩුගන්න. අපි මේරන වැටි පිළිල ගනවත් තිස්වාසයෙන් නැද පටය පහවාර ක්ොක් ගැන හිතල ල නි කෙලා මට කිය බදු ප්‍රතිපත්තිය පිළිබඳ ඔබ ඔබත් යම් විවේචන එල්ල කරනවා පවතින බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැ මේකෙදී අනික් පැත්ටෙන් බදු ගැන කතා කරනට රජය රජ රැකි අපේක්ෂා කන විාල පිරිසකුත් තින්නවා. එතකට විශ්්‍රාම වැටු අස් වැසුම වගේ දීමනා. වේ සියල්ල දෙන්නත් ඕනේ. රජයේ රජසයකින් වැටුක් පඩවීම මුත්තය අතරේ බලාපොත්වේෙනවා. මේ සල්ලත් දෙන දෙන්න කොහොමද බදු අයකිරීමක් කරන්න නැතුව. එතකොට බදු අය නොකර බදවාදාම වැඩිකරගන්න නැතුව. බඳ නොගහා මොහක්ද තියන ක්‍රමය මේ අයවෑහින්ගේ මේ පරතරය අඩු කරගන්න. මට එ අර උත්තරයම් දමයි දෙන්න තියෙන්නේ. දැන් රජයේ මුක්කම. අධානතම ආදාය මාර්ගය තමයි බදු මේ බදු ලබාගන්න නං ඉස්සෙල්ලම බදු ලබා ගැනීම සඳහා ඒ ධන නිර්මාණයවෙන්නට ඕනනේ ධර්ය නිර්මාණයවීම තුළනි වඩ වඩත් බදු ලබා ැනීමට හැකිවෙන්නේ රජයකට ධනය නිර්මාණය වෙන් නැතන් හටේ වෙල් ක්‍රේෂන් එකක් නැත්තං සිංග්‍රිසින් කිවොත් කොහොමද බදු ආදායම වැඩි කරගන්න එතකොට වෙන්නේ ඒ අවම එ නිර්මාණීවී ඇති අවම ධනයෙන් බදු බරක් පැටවීම. එතකොට එක පැත්තකින් අද ඔබ දන්නවා මේ රටේ තියන අවුරුදු ගානක් තිස්සේ සාකච්ඡාවෙච්ච මේ බදු එකතු කරගන්නා ක්‍රමවේදය හරිම අක්කමුවත් අවිදිමත් වැඩපිළි වෙලා. මම කියන්න ඉඩිල්ක මේක මේ රජයන් මේ ඉන්න දේශපාලනක්නන් දැනුවත්ව වෙන දෙයක්. කොහමුණනත්ි පත්තිකින් තියමු. සාධාරණ රජයක් නං මේ වෙලාවෙ ඉන්නේ මේ බදුබර බෙදී යන විදිහට. ඒ බදු බර නොදැනී බෙදී යන විදිහට එක පැත්තකින් බදු එකතු කිරීම කරන්නට ඕන මං විශවාස කරන්නේ. එකනේ බදු දැල කියන එක ගත්තො තරියට බදු දැල එලෙන්නට ඕන ම හිතන්නෑ අද ඒ බදු දැල සාධාරණව එළලා තියෙනවා කියලා එක පැත්තකින්. පැත්තෙන් අපි කොතරම්දුරට මම කලින්කිවෝ වගේ මේ බදු වැඩිකර ගැනීම සඳහා. බදු ආදායම වැඩිකර ගැනීම සඳහා අපි කෙතරම් දුරට රටේ ව්‍යවසාහයකින් දිරිගැන්විය යුතුද ඒ සඳහා ඔවන්ට මොනවගේ සහයෝගයක් ලබාදිය යුතුද එමගින් ඌන් කෙතරම් මුදලක් අපිට තවත් නිර්මාණය කරගන්න පුළුවන්ද කියල හමදයක් සාච්ව වන්නේ නෑනි දීල් කමත. රටේ මේ රටේ ඇත්තටම අන්ත අසරණ වෙල ඉන්න එක කොට්ටාශයක් තමයි මේ පෞද්ගිලික ව්‍යවසායකින්. අන් අන්තිම අසරණයි ඔවුන් අද ඔවුන්ට අද හඩක් නැතිතර අසරණයි. ඉදික් නමුත් දිගින් දිගටම බදු එකතු කර ගන්න හදෙනවා ඒවගේ ඒ බදු පිළිබඳව කිසිම තාර්ථික බවක්නේ හිටිගමන් රටට මාණ්ඩුවට ආදායම ඕන කිය හිතන ම බද ඩිරනවා ඒ බද වැඩිකිරීම නිසා ඇතිවෙන අනෙකුත් අනුෂ අනුෂාංගික ප්‍රතිඵල ගැන කිසිම සැලකිිල්ලක් නෑ උදාහරණයක් කැටියට අපි මේ වැට් වැඩිකිරීම අද ආපන ශාලා ගැන බදු දැල තුල සිටි ආපන ශාලා ගත්තොත් හෝටල් ගත්තුොත්. එතකොට වෙනත් එවැනි ව්‍යාපාර ගත්වොත් මොක ද වෙලති. ඔවුන් අද ඔබ හිතනවාද ඒ මිනිස්සු මේක්ගේ විශාල වැට්ටකක්්‍යවාගෙන ගිහිල්ල පරණපොරුදී දිහටම රෙස්ට්‍රෝන්ටකට අයිද. යන්නේ නෑ. එතකොට ඒක ඒන ප්‍රතිඵලය මොකක්ද. මේ ්‍යපාරය කඩගෙන ටන. එතකට කාග දවකතු කරන්නේ බෙල්ල අල්ල හලිකන්නද මොනොගන්නද. අන එක තමයි ඒගැන් හිතා නැතුව ඇතීමතින් දුගන්න. ඇති මම කියන්නේ දල්ක ආයෙමත් මට කියන්න තින්නේ. සමස්ත වැටපිළිවෙලක් නැතුව. ඔබහන මේ කිසිම ප්‍රශනයක මට ඇත්තටම. මෙසේ යයික පිතුරු දෙන්න විදික් නෑ මට දෙන තියෙන පිළිතුර තමයි වවසායකත්වයක් කියන්නේ සමස්ත වැඩ පිළිවල බද දැ ොල් රම සන්ධ මොහක්ද හසේ කහමද මච්්‍ර කාලක කිසිම රජගක ැවලාව න ද ද ර දිට ්‍රාමක කරල අවශ්‍යර බ කියපු දිට. අවශ්‍ය තැනින් බදුටි එකතු කරගන්න බැරිවෙලාතියවා. ැ මෙහෙම වනයකෙන් ඇයි කියනකට හේතු ඔබතුමන්න හයාගන තියෙනවද යම් විදිහකින් කාර්යක්ක්ෂම කරන්න මෙ මේකයි කරන්නඕන කියල පිළිතුරක් ක්‍රමවේදයක්ක්ති නව බදු දැ හරවිදිර ක්‍රාත්මක කරන්න ඒ . ඉතාම අපි කියන්නේ අසත් භාව මෙය ලෙස එලන්නේ මේ රටේඉන්න තීරණ තීන්දුගන්න මිනිස්සු දේශපාලනක්්චිින් ඇතුළුව. මේ තීරණ තීන්දු ගන්න අය බලන්නේ ඔවුන්ට වෙන බලපෑම බදු දැල විධිමත් කරොත් ඔුන්ට වෙන බලපෑම ගැන හිතලයි මට පේන විදිහට ිකළුම ීරන තිීදු ගන්නේ. මේ ටේ මේ අපි වෙනත් යටිතල පහස්සුකම් සඳහා යොදන ධනයෙන් සියයට පහක් වය කලොත් අපිට ඉතාම කෙටිකාලයක් තුළ විදිමත් සුහුරු බදු ක්‍රමයක් ඩිජිටලයිස් තැන මේ ගනන්න පුුවන් කෙලායි මට හිතෙන්නේ ලෝක නි හැමරටකම එක කර තින් අපිසල්ල ඉන්දියාව කර ති. අපි ඇත්තනම මේ වැඩේ කරන්න ගෝට විරාජ පක්ෂ මාහතයගේ රජිය වෙලාව උත්සාහ කරා නමුත් මේ හැම වෙලා කඩා කපල් කරන්න යයි. මේ කඩා කප්පල් කරන්නේ. ඔය කියන ඔය බ්‍රැකට් එක ඉන්න සියලු දෙනාම හෙට උදේට තමන් කඩයකට ගිහිල්ලා බඩුවක් ගන්න තේකක් බොන්නවත් තමන්ගේ ආදායම සාධාරණි කර කරන්නේ කරගන්න බැහැ. හරි බදුු දලක්. හරි ආදායම් වියදම් ගණනයවන විගණනයන සුහුරු ක්‍රමයක් මේ රටේ තිබුණ නම්. ඉතින් ඔබ දන්න ඔවුන් අන්තීරණතිීන් දුගන්නේ හෙට දවසෙත් මේ බදු දැල මේ විදිහටම අසාධාරනණ විදිහට මිනිස්සුන්ට එල්ලවෙයි එක සාධාරණව බෙදීයන්නේ නෑ. සාධාරනව බදුදැල මේ රටේ එලනතාක් දුරට ඇත්ත වශයෙන්ම මේ නිර්මාණශීලි වසායිකත්වය ඒ වගේ මහන්සේල වැඩ කරන්න. වංකෝ මහන්සේල් වැඩකරන මිනිස්සු පැය ගණන් මහන්ස වෙන මේ වෛද්‍යවරු එංජිනීරුවරු ඒ වගේම වෙනත් ෘර්තිිකයින්. මූන් මත අසාධාරණ බදුදැක් එලනවා ඇහැරෙන්න්නට කිසිමරැකයා වක්නු කර කිසිමාදාය නොලබා. ඉතානුසුකෝප බෝගී ජීවිතය ගත කරන මේ සමාජයඉන්න මේ කොටස හමදක්කත්ම බදලට හ න නෑ න්න මෙතනයි මේක යම්මුල් හසක් තියනවනම් තියෙන්නේ ඒ නිසා ඔවන්ගෙන් බලාපොරොත්තුවඉන්නට බෑ මේක නිවැරදිරී කියල ඒක නිසා ඔන් එක පවත්තුවාගෙනවි ඔවන් ගේ සුක විහරණය සඳා. අපිකට විාමක් ලබාගන්න විඩමනතතුර යල. ඇ ක් න් හැ ජව ංවාදය මඟගින් අර්බුදයෙන් ගොඩන්න අයෝජන පිළිබදව බොහදනෙක් කතා කරනවා අයෝජන ගේ ඕන කියන තරක ඉදිරිපත් කරන හැබයි මේ වනකට මේ අස්ථාව වනකට ලෝක ංශ ග රීම ත ත්ව. කොයිතරම් දුරට ආයෝජකයන්ට අපේ රටට ඇවිල්ල වැඩ කරන්න හිතනවද කියන ප්‍රශ්නයක් ඇති වෙනවා. ඇත්තට දැන් ඕවන් කැමතින හැහිෙම අවධනක් අරගෙන මුදල් යෝජය කරන්න කැමතිවන්න මේගේ තත්ත්වය එකදී මේ බාධක එක්ක විද ආයෝජකයයින් ගෙන්වා ගන්න. ඔබ විශ්වාස කන සැලස්මක් තේවා. තියනවා ජිල්ක විශ්වාස කරන සැලැස්ම තමයි ඕනෑම ආයෝජකයෙක් පිටිපස්සේ ඉන්නවා. අවධානමක් ගන්න සූදානම් ව්‍යවසායික වෝ රටේ නස්වේණිකත් කිරීම එක දෙයක් පමණයි ඔබත් සමහර දැකල ඇති අපේ ව්‍යවපාරික ජීවිතයත් අපි සමහර ව්‍යවසායකත්ම අවධානම් තීන්දු ගන්නේ ඒකට ලැබෙන ප්‍රතිලාබයට සාපීක්ෂව ඒකට ලැබෙන රිට එකට සාපේක්ෂව එතකොට අපි අද මේ වැටීන්න තත්ත්වය තුළ රටිංස්ක්ේ එක ණිගත රලා පි පල්ල හට වැටල තියෙනවා. ඇත්තවශයෙන්මයි එය ප්‍රශ්නයක් නොවන පරිසරයක් ප්‍රශ්යක් නොව නෙවේ ඒ ප්‍රශ්නය අවම වන පරිසරක් නිර්මාණ කරගන්න පුළුවන් අපි රටක් හැටියට එකට හිටගත්තොත්. එකනි රටේ ප්‍රතිරූපය සන්නාමයක් හැටියට ලංකාව කියනකන මේ අපිටවාහා විසදුමක් අවශයනි තැන් ඔය නය ශ්‍රේණිගත කිරීම ඒවගේම වෙනත් නිර්ණායක අපිට පාලනයෙන් තොර නිර්ණයයිකට වැඩිය. අප පාලනය තුළ තියන නිර්ණයකමකක්ද ලංකාව ඉදිරිගමනක් යනවා. ලංකාවේ ආයෝජනය කිරීමෙන් අපිට විශ්වාසයක් තියාගනයට පුළුවන් අපිට ලැබෙන ප්‍රතිලාභ ගැන.හයෝජය බැසූ නිසා මම කියන්න. එක රිජුවිතේ ආයෝජන ගත්තොත්. මේ සමහරක් සමාගම් විශාල මගම් වට වන්නට මවශ්‍ය නෑ. කුඩා හා මධ්‍යම පරිමාණයේ විදේශායෝජකින් ඉන්නවා. ඒගොල දන්නවා මේ ඩෙස්නිනේෂණ එක තියෙන රිස්ක.ඒ රිස්ක දැනගෙන ගොල මේ රට එන්න බහෝවිට ඉඩ තියෙනවා. අපි ඔවුන් අ්‍ය අර මානසිකන්නේ ඕන් කොන්ෆිඩන් එක ඒ විශ්වාසය කොල කැෑල වල න මේ ශ්‍රීනික කිරම්වල නම බැලු බැල්මට විශ්වාසයක් ඇතිවෙන්න පුළුවන්න. ශාල ශය ාවර ටක් ටිරදනෙන ඕන මේ රටඉන්න මිනිස්සුන් පිළිබඳ විශ්වාසයක් ගති පැවතුම් පිළිබඳ විශ්වාසයක් මේක මේ වහම ඒක ඇති කරන්නට පුළුවන්න මහිතන ඒක ඇති කරනවා කියන්නේ මමර නිතර කියනදේ අපි ජනතාව බිප්‍රේරණය කරන්නට ඕන් අපේ මනව සම්පත් අපි වහා කළමනා කරණය කරගෙන එක තැනක හිටගෙන අපි එක හඬකින් ලෝවාමතන්නට ඕන මේක ගොරුන්ගින් පිරුණු රටක් මේක දූෂිත රටක් මේක ගන්න දෙයක් නැති රටක් මේක අනාගතයක් නැති රටක් කියල මේ ප්‍රතිරූපය ඉසරහට ගියොත්. අප කවදාකත් කිසිම ව්‍යවසායෙක්කෝ ආයෝජකෙක් ලංකාවට එන්නේ නෑ අපි හා විශදාගත යුතු කරුණු අතර එකක් තමයි. අපි ජාතියක් හැටිය අපි රටක් හැටියට එකට සිටගත යුතුයි අපේ ගෙවල්වල තියන ප්‍රශ්න පාරය විශුදන්නේ නැතුව, අපේ තින ප්‍රශ්න අපි විසඳගෙන දේශපාලික වශයෙන්. අවම කොන්දේසි මත කණ්ඩායම් එකවුණු අපේ රටක් අපසිල්ලු දෙනාගම රට මේක අපිට බෙදාහදාගෙන කෑලිවල්ට කඩාගෙන කන්න පුළුවන්කක් නෙමෙයි ඉදි මම මගේ ආයආචනය මේ සියලු දේශපාලනක්යන්ගෙන් මේ ගෘහස් දේශපාලය ඩොමස්ටික් පොල්ටික් කන්නකොට හැමතිස් සම කල්පනා කරන්න. මේකෙන් අපේ රටේ ප්‍රතිරූපයට ඇතිවැකි හානිය. කිසිසේත්ම සංවේදී නෝනාආකාරයට ප්‍රකාශ නිකුත් කරනවා කිසිම තර්කානුකුල නොන ප්‍රශ්නිිකුත් කරනවා රටේ ප්‍රතිරපය ගැන හිතන්නතු ප්‍රකාශන නිකුත් කරනවා. ඇතරම මේකින් අතර් ජාතිකව ඔබහන ප්‍ර්නයට විශාල බලපෑමක්තියනවා අතරමාද මේරට එන සංචාරකකු පවා Google එක්ර්් කරලා ලංකාවට අහුත් එනෙ නෑආයෝජකකික් පැත්තිගින් තියන්න. එන්නේ නෑ ඉතිං ඒක නිසා අපි මේ කරන වැඩවල තින ඉම්පෙක් එක මේ අන්තර්ජාතිකව ව ඉන්පෙක්ට එක ගැනල්පනා කරන කිය ආයෝච ආයාචනයයක් මම කරනවා මේ අපි ඔක්කොම එකට ගොඩ එන්නම් නමුත් ඔබගේ ප්‍රශ්නයට සාරංශකගත පිල්තුර වන්නේ මේ ඒ එවැනි ප්‍රශ්න මැඩවුනත් අපි හරියට අපේ ශ්‍රී ලංකාවේ සන්නාමය සන්නාම ගතකොත් ස්ේ ලංකාව ඒ සන්නම වටා විශ්වාසය ගොඩ නැගෝොත් ඒ ශ්‍රේ ලංකාව ගැන ඒගොල්ල සාධනිය ලෙස බලන පරිසරයක් නිර්මාණයකරොත්. ලෝ අනන්තවත් ආයෝජකන් ඇවිත් මේරටේ ආයෝජනය කරයි නමුත් අපිට එවැනි රජ ආයෝජන ක්‍රතරම්දුරට අප ඒමට යැෙනවවාද නැද්ද කියන වෙන සාකචාවක් ැයි දල්ක් අනික් පැත් ඇගේ විශවාසයගෙන කතා කරනකට . ගොඩක් දේශපාලන පක්ෂ කණ්ඩා යම් බොහෝ අවස්ථාවල් වලදි ජනතාවට කියන දෙයක් කොය ආයෝජනවලද ප්‍රතිශත විදිහයට ලබාගත්ත කමිෂන්තියන කොමිස්පුදන්. මේම විදේශරටවල මහ පරිමාණ වශයෙන් ගෙනෙල දේශරටවල තැන් පත් කල යෙන. තුට සමහර අපි දන්න ජාතිජාන බැලවේගේ වගේ පක්ෂ ඕන් නිරන්තරයෙන්ම පිරිබඳව හඩක්් නගනව උන් කිරෝ හොරාකාපු ධන්නේය අපි නැත ංකාවටරන් එන්න ඕනේ. හොරු අල්ලන්න ඕනේ යට විරද්ධව ක්‍රියා මාර්ග න ී ක්‍රාම කරන්න ගිනම්ල තැන් පත් කරලා තියෙනවන ඒ ගේ නොන ංකාවට කියලා ගේ තර්කි දිරිපත් කරනවා. තැ එක පැත්තකින් ගත්මකත් විය යුතුයයක් නේද කියල කෙනෙක්ට අහන්නපුල අන් සසාධාරමයි ට රටන් හොරකාම් කරපු ධනය නැවත ලංකාවට ගේ ඕන වගේ අදහසක් ප්‍රකාශ කරන පක්ෂයක් උප විවේචනය කරන ම මම මෙමයි. ඒක අදස්සෙනෑ මම සමස්තේ විවේශචනය කරනුගේ ලුන්ග ඔවුන්ගේ ප්‍රකාශවලත් හොඳ යෝජනා තියෙනවා. එක යෝජනාවක් තමයි ඇත්තටම අයුතු ලෙස මේ රටෙන් උපයාගත් ධනය. දේශීව හෝ විදේශීව යෝජනය කරලා තියෙනවාන ඒ ධනයේ ධනය නැවත ජනතාවට එ ලැබිය යුතුයි කියන පූර්ුව නිගමනය මමඉන්නවා. එසේගේ යුතු මයි මොක්ක ඒ. ඕනෑම සොරාගත් බාන්්ඩයක් තියෙනවනම් ඒ එහි මුල්ලයිජකරුට ලැබිය යුතුයි. ඒ ඒ දෙකක් නෑ අපි මොනෝදයි විදේශවල ගිහිලා ආයෝජනය කළ තිීනං හෝ හඟවාගර ඉන්නවන ඒක නැවත ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. හැබැයි මම ප්‍රශ්න කරන්නේ එක නෙමෙයි. මේ ප්‍රකාශනය හා ආඛ්‍යානයේ තින අවංක බව. මේ කොතරම්දුරුවට වංකසාගත ප්‍රකාශයදද ව්‍යාජ ප්‍රකාශයදද කියන එක මම හදවතින්ම දන්න නිසා තමයි මංකු ප්‍රශ්න කරන්නේ. මම ඇතම තතාම ඕක ප්‍රශ්න කරල නෑ එක නිසා තමයි මම කියන්නේ මම නැවත නැවත මේ බොහොම අයිංසක දිට ආයාචනය කරමින් ඉල්ලා සිටින්නේ මාමිත්‍ර අනුකුමාමරට අපි මේ සංවාධයක් කරමු කියලා. මොකද ඒ ඔය කියන කතාව හරියට හරි. මේ රටේ ඇත්තටම, දූෂණයක් සිතු වෙල තියවාඒ විද්‍යාමානයි මේ දූෂිත්ත දෂිත්තව සිදුවුණු ගණුදලි වුන මේ රට යම්කිසි පාඩුවක් වෙල තියෙනවා නං එක හැකි පමණට උපරිම වලය යොද්දලා අපහෝ අකරගන්නට ඕන නමුත් ඔවුන්ගේේදිතරදී එතනදී ඔබතුමා ඔවුන්න එක එක ගයිහස සියට සක් හැබැයි මේ ඔය වේදිිකාවේ නැගෙන හඩ බොල් පුස් හඩක්ක මංක්‍යයන්ඟ ඩිල් කයි කියලා. මොවුන් මේ ආක්‍යානය ගෙන එන ඔවුන් මේ දූෂනයේ වකර කොටස්කරුවන්. වකර කොටස්කරුවන්න. දෙවනි එක ඔවුන් මෙ දේශපාලන සටන්පාටයක් හැටිර පාවිච්චි කරලා ජනතාව අද පත්වී ඇති මේ දුකිත තත්ත්ව තුළ, ඔවුන් ස්ොරාගන්නට හදනවා මේ ජනතාවගේ සංවේදී හැඟීම ඒකට මේ පාවිච්චි ක නවා පමණයි. මේ කරන ඕනං ඇත්තටම මේ ප්‍රධානා්‍යාණය වෙන්න බෑමී රටේ දේශපාලනි දූෂණය නැවැත්වීමත් දූෂණයක් නිසා සිදුණු පාඩුව අයකර ගැනීමත් එක ආක්‍යානයක් විය හැකිිය යුතුයි. ප්‍රධානාක්‍යාණය වෙන්නහ ඕනෙක් නෙමේ. අප කොහොමද ඉදිරියට යන්නේ අපි කොහොමද ධනිය නිර්මාණය කරගන්නේ. ඒ සඳහා මොනයම් වැඩ පිඩිවෙලක් තියෙනවාද කියන එක තමයි වේදිකාවක සාකච්චාිය යුත්තේ. එක මිටට අප කාන්තාවන් වේදිිකාව ඉදිරියට ගනකොට එතකොට කියන්න ඕන මෙන්න මෙහෙමයි ඔබේගේ ජීවිතය වෙනස් වෙන්නේ. එතකොට කියනවන විකට නලුවන් වගේ ඔවුන් සිනාගස්වමින් ඔවුන්ට කියලා හුරේදා ගැනිමින් ඔවුන් ගෙදරයවනෝ නම් උුන්ට වෙන විදිහ කියන්න නැතුව. ඒකාන්තාවන්ට ඔහ ඒ ඔය බස්වලින් එන සෙනගට ංගැන ඔවුන්ගේ ප්‍රධානගදායක ස්භාවන්න පිරිසට නෙමෙයි පසුව මේ ඔය හැටනම ලක්ෂයෙන් කොටසක් අද අර ඇතියෙන වෛරය හා කණගාටුව ඒ අපේක්ෂා බංගත්ය නිසා එක වුණු එක තුුණුොට මම කියන්න ඒ ගොල ගැන ගොලට කියන්නට ඕන මේ හමයි ඔබල ජීවිත වෙනස් වෙන්නේ. හොරකාපු සල්ලි ගෙනල්ල ඔබේ ජීවිතයට ඔබට බෙදා දෙනවා කියනවා කියන්නේ කම්ම බොරුවක් එහෙමනි මේ අප මේරට දියුණු කරනවා. ඒ දියුණු කරන අතරේ අපිට පුළුවන්තරා මේ රට රහිමියව ධනයක් තියනම් ඒ ධනය නවත ලබා ගැනීම සඳහා අපි ක්‍රමවේදයක් සකස් කරනවා. අපේ නීති පද්ධතිය වෙනස් කරනවා. ඒ නීති පද්ධතිය මේ මේ වෙනස්කම් කරනවා. අන් ඒක හරි සාධාරණ. ප්‍රකාශයක් සහ අපි කියන්නේ හෝල්සම් ඒ න සමස්ථ ආරනය වන ප්‍රශයක්ක් හැ ඕ ඔවන් ඔඕන්ගේ පැත්තිෙන් ගත්ත ඔුන් ඔඕන්යම් වැඩිරිවෙලක් සඳහන් කරන දැ ඕනොත් කියවා අප එක් පැත්තකින් ගත්තම ඔබත් ඔබත් එහෙම තමයිද ඔබත් යම් අවස්ථාවකදී වෙච්ච දේශපාලන වර්දක් සම්බධ ඔොබ වගකීම ගන්නවාගේ ඕවන්ටත්ති අවස්ථාවක් ලැබුණ නෑ? දේශාල පක්ෂයක් විදිර තනිව පාලනය කරන්න ත රගුලන් දිග දිගට ජනතාව මුත්තේ පෙරණ සාමජිකන් කියන්නේ අපිට දන්ඩ අපි කරන්න විදිහ කරලා පෙන්න්න න නැනැල්ලකෝන සත්තිනෝ ිල්කක් මම කැම්පේ එකක් කරලා මොකරි උදවක් කරපු කෙනෙක් ම පර්ලිමෙන්න්තු හිටේ නෑන දර්ශකතුනක් දැම බොහ පිරි පාර්ලිමින්තුවේ දශකතුනක් ඉදලතිීනවා. සමහර රජයන්වල රිජුව වැඩ කල්ල තියෙනවා. සමහරජයන්වල වක්‍රව වැඩකල්ල තියෙනවා. මේ කියන සියලු සමහර විනාශයන් හැස් ඉදිරියේ බලාගෙන බිම බලාගෙන ඉඳල තියෙනවා. එහම නැත්තං එයින් වක්‍රව වාසි ලබාගෙන තියෙනවා. සහර වෙලාට රිජුව වාසි ලබාගෙන තියෙනවා. එහෙම ඇවිල්ල කියන්න තියෙන සාධාරණ අයිතිය කුමක් දැයි ප්‍රශ්ණ කිරීමේ. වගකීම අපිට තියෙනවා අවස්ථාව අපි ඔවුන් අපිට උදාගල්ල දීල තියනවා. මම මේන් දිගින් දිගටම සාක යෝජනා කරන්නේ සහ කියනට උත්සා කරන්නේ ඩිල්කා මෙ වංක ආක්‍යානයක් නැරටිව එකක් මේ වංක වැඩක් ගොරු වැඩක් මේ වැඩට මේ රටේ මිනිස්සු ඔහු නොවී යුතුයි. ඒ නිසයි මම මේ කියන්නේ අතීතය වැරදි වුණා. ඒනිසා ත අවර්දක් කරන්න ඔන්න අතීතයේ වැරදිඋුණන පලියට ඔවුන් සහභාග වූ දේශපාලන ප්‍රවාහක කොටස්කරුවන් සිටිමින් තවදුරුටත් කොටස්කරුවන් සිටිමින් මං දකින විදිහට නං ඔය ඔය ප්‍රකාශ කරන්නේ ඔවුන් සමග සමේප සම්බන්ධතා තබාගනිමින් ඔවුන්ගෙන් ආධාර උපකාර ලබාගනිමින් අනුග්‍රහ ලබාගනිමින් සුකෝප බෝගී ජීවිත ගත කරමින් අහිංසක දුප්පත් ජනතාව නොමගේ අවනෝනං ඒක මංහිතන්නේ දඩුවම් ලැබිය යුතු මගේ දඩුවම් කියන්නේ එල්ලන්න නෙමෙයි ඔවුන් වරදක් ඔබ තමා කාන්තාව පිළිබඳව මතක් කරපු නිසා ම මේ කාරණය අහන්ඩ අවශ්‍යයයි සාමාන්‍යය පබොදු මතයක් වෙනවා මමත් කාන්තාවක් වනත්ඒ අහන් ඕනේ මේ ගෑනුත්ත වැඩ කරන්න ටි කමරය කියලා හැබැයි ඔබ රම්භ කරන සෑහෙන පරණ ට්‍රයඩායතනය ගත්තම ලෝකයේම තියනවට යුගල විට ගඩන ගිච්ච සන්නාම දැන්. ලංකාවම ගැතතු බාතතිය සතුෂ ඉන්දයා ක ො නිියල් ැන් ඒගේ ගනව යගල විදිට හදිි සන්නම් ඒගේ සන්නමයක් තමයි දිලිත් වරණි කෙලගියන්. කාන්තාවගේ සම්බන්ධවීමින් වෙබ්සායිකත්වය කියනකට කොවිතරම්දුරට වාසි සහගතද. ඇ ම මම ම්කිිසි අදර්ශක් ලබාදීල තියෙනවා. ඉම දීර් කාලයක් අපි සමීප මිතුරන් හැටියට මේ ව්‍යවසායිහිතත්වය පවත්වාගෙන ිහිල තියෙනවා යම්කි දුරකට හොඳ ආදර්ශයක් වෙන්ඩෝන. නමුත් දිල්කා මේකේ තියන සමාජ වැදගත් මසාකච්ඡයක් කළොත් මම අදරත් විශවාස කරන්නේ මාතරෘත්වය අප අම්මා තමයි හොඳම ව්‍යවසායිකයා විවසායිකා ලංකාවේ අම්මා. ලංකාේ මාතෘත්වය නොුවන්ට ලංකාවේ මාතෘත්වයේ ව්‍යවසායකත්වය නොවන්නට අද මේ සියලු කුටුම්බයන් මිලියන හයකට ආසන්න කුටුම්බයන් අද කඩා වැටිලා. නමුත් ඒ ඒවා කඩා නොවැටෙන්යයි මේ කාන්තාවගේ තියන ව්‍යව්‍යසායකත්වය. ඒ නිර්මාණ ශීලීත්වය කොහොමද මෙච්චර දරුණු තත්වයක් ආර්ථිකපාතයක් තුළ. කොහොම හරි මේ දරුවන්ට කන්න දීලා. ස්කෝලේ යවලා. ඕුන්ට අශ අධ්‍යාපනය ලබාදමින්. මේ සියල්ල කළමනා කරණය කරන කාන්තාව තමයි ශ්‍රී ලංකාවේ අම්ම. මේ ශ්‍රීලංකාව තමයි ඇත්තටම මම උද්ධීපනය කරන ඉන්ස්පාය කරන මම විශ්වා කරන ශ්‍ර ලාංකික යසායිකත් ඒක මයි ඇතට ම ශ්වාස කරන්නේ ශ්‍රීලාංකික කාන්තාව තමයි. මගේ අවංක විශ්වාසය මම මේ කියන්නේ. අපට කවද හරි මේ රට ඉදිරියට ගෙනියන්න නං. යටට පනස්ස දෙකට ආසන්න ප්‍රමාණයක් වන ශ්‍රීලාංකික කාන්තාව අනි වාරයෙන්මි නිවරදිල සබි ප්‍රේරණය කරලා මේ කාන්තාව සබ්‍යාත්ත රාමුව තුළ අප සංස්කෘතිය හා ස්‍යාත්ය රාමුව තුළ ආර්ථික ප්‍රවාහයට එකතු කරගන්නට ඕන. ඕවන් සූදාන මේ ආර්ථික ප්‍රවාහයට එන්න මොකද ඔුන් දැනටමත් අදැකීම් ලබාතිබෙනවා ලෝ අමාරුම ව්‍යවසසායකත්‍යයව වන කුටුම්බය අමාරුම තත්්‍යන් තුළ රැ ගැනිමින්. ඕන් මේ ව්‍යවසායකත්ව රාජ්‍ය තුළ ශ්‍රලංකාවේ කාන්තාව මම හිතන්නේ ප්‍රමුකත්හම කණඩායිම වෙනවා මේ රට ඉදිරිට ගෙනියන්නට. ඉතින් ඒකයි මං හිතන්නේ වඩා වැදගත්වන්නේ පාසල් අධ්‍යාපනය තුළේ ව්‍යවසායකත්වයගන සංකල්පය. එක්තරා කාලයක් යම්තාක් දුරකට මේක පිළිබඳව පාසල් අධ්‍යාපනය ඇතුළ කතාවන නමුත්. දැගවනොට නැවතත් දුරස් වෙලා තියෙනවා කියනෙ එකක් පැනන්නට තියෙනවා. ඔබ මොන විදිහටද ඔබට සැලස්මක් තියනවා අද මේක සම්බන්ධව පාසලේ පාසල අධ්‍යාපට ඇැතුලට මේ කාරණාව එකතු කිරීම සම්බද බයි ප්‍රමුකතාලා යිස්තුවේ කොයිගේ තැනකද කාරණාවතිය ඩල් ලෝ දියුණු යයි කියන්න මංක ෞතිකව දියුණුවයි කියනා රටවල් අප ගත්තොත් හයි උසස්. ාතික ාතියක් තින විශපානයක් තියන රටවල් ගත්තොතු. ඔබට හොඳටම ලංඟින් නිරීක්ෂණක කරුත්්බ පේනවා ඔවුන් මේ කුඩා දරුවා පෙරපාසල් ලවදීෙන් සිට තමයි ව්‍යවසසායිකත්ව මනස්සද ගන්නේ. ඇදැ සමහර රටවල් පාවිච්චි කරනවා ව්‍යවරසායකත්වය කින්ඩගාඩන් පෙරපාසලේ තියන ක්‍රියාකාරකම්වලට පවා තුළත් කරනවා. ඇත්තරම ලංකාවේ අපි ඉගෙන ගන්නා කිසිම විෂයක් හිල්කා අවාසනාවකට වගේ අපේ අපිට ජීවිතයේ පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ නමුත් අප ව්‍යවසායකත්වය විෂයක් හැටියට ඉග ගත්තොත් ඇතරම් වියක් හැටියට මම හිතන්නේ හැම වසරකදීම ප්‍රායයෝගිකව අපේ ජීවිතයට එකතු කළ යුතු එක දෙයක් තියෙනවනම් ඒ වවසායකත්වය මොකද අපේ සෑම මිනි එක්කකෙම අපේ මනුෂ්‍යයක්ගේ යට ඉන්න ව්‍යවසාකයෙක්. ඒ මේ ව්‍යවසාකය මතු කරගන්න අපි අවශ්‍යය මේ ව්‍යවසායකය කියන්නේෙ දිිල්කා අයිමත් ම ගේනම ව්‍යාපා කරනවා ගෙන නෙමයි මොකද අපේ පන්සලේ නායක හාමුදුරුවෝ ගේ ව්‍යවසායකත්වයක් නිර්මාණශී ලීතවයක් තියෙන නිසා තමයි පන්සල කෝමාරරි උන්වහන්සේ දියුණු කරගෙන යන්නේ ඒවගේ මතමයි අප ත්තොත් කෝවිලක්කෝ පල්ලිය ඒවගේ මි ගන්න පාසල් පද්ධී ලංකාව පාසල් දිල්කා හොඳ හොඳින් නිරීක්ෂණයකරොත් මේ සිදුහල් පතිවරුන්ගේ ගුරුවරුන්ගේ ්‍යවසායකත්වය මතම පවතින අධ්‍යාපන ක්‍රම දයක්ක්ම ලාකකාවදුව එක හොඳ විදුහල් පතිවරෙක් ස්කෝලිටෙනකොට ඒයිස්කොල දනුවෙනවා. ඒක ඇන නිර්මාණ ශ්‍රීලී වසායක විදහල් පතිවරයෙක්. එතකොට රජේ සේවෙත් තේමයි. හැම තැනම මේ තේමයි. ඉති අපි මේක මතු කරගෙන. ශ්‍රීලාංකික අප තවත්සරලකර ගත්ත් ශ්‍රීලාංකික. සැඟවුණු නිර්මාණ ශීලීත්වේ අප උපතින්මපිට ලබාදීපපු. අප සභ්‍යාත්වය තුළ අයිතිහාසික අපි ලබාදුල් ලැමක් ලැබි ති යනම් අප නිර්මාණ ශීලී ජතියක් මේක මොට වෙනම අධ්‍යාපන ක්‍රමය වෙනස්ර කරේ නැත්තං අපි කොහොමත්ම ඉස්්‍රරහටයන්නේ. ඒක මංහිතන්න ඒ එක දවසක්කත් ප්‍රමාධ කරන්න ඇතුව වාහම නිර්මාණ ශීලීත්වය මතු කරන අධ්‍යාපන ක්‍රමය කවශ්‍යයි. ඉතින් මමහිතන නිල්ක ඒ මේ සමස්ය තුළ ඉතාම වැදගත් කාරිාරයක් කරයි. මහර ්‍රසිදව සහන්රන මන් අසවල් පක්්ෂේ ජනාධිපතිාපක්ෂක ප්‍රසිද්ධී සඳහන් කරනය ඉන්නවා. ඔබතුමාටත් තිබුණානේ අලුතෙම්ම මේ පක්ෂය නිර්මාණය කරලා අලුතෙම්ම ප්‍රවාහයක් හදනා වෙනුවට තියන ප්‍රධාන ධාරාව පක්ෂයක්ක් ජාතිිපිති පේක්ෂකයා විදිරේෙන් ඇය ලොල දල්ක මේ තුන්සියාහට කරන්න සහන කාලෙකට පස්සේ මට මම දැක්කේ අඇතර ම විශේ ඉල්ලිම ගුත් කරා. දල්කාගේ අවසාන යනවා කියලක ආරංචි වනහම නමුත් දිල්කාර පරණ පුරුදුු විදිහටම අයිබත් මාව ගෙනියන්න හදනෝ අර අතැන්ටම මේ උත්තරය බලාපෘත්තුවෙන් මට පෙන ැට ඒත්ම උත්තරයක් දෙන්න දිල්ගේ ප්‍රශයක්ක් නෑ ඒ වගේ දේශපාලයක් කරන්න නෙමේ මේ හදනේ ල්කා. එහෙම කරනෝනක් කහොමදරට ජනතාවට නවා පික්ෂාවත් දෙන්නේ. ඒක එහෙම නං යිඇයි අපිෙන බාපොෘතියරනවා පරණ වැඩමනි අය කරන්න හදන්න කියලා එකගොලත් කියන්නේ. එතකොට අපි හදන්නේේ ජනතාවට අපේක්ෂාවත් දෙන්නේ ජනතාවට බලාපොරොත්තු දෙන්නෙ. ඉතින් කොමද එම බලාපොත්තු දෙෙන බෑ එක නිසා අපේ වැඩි කරන්නේනෑ. ඔබ බොහොම පැහැදිලිව කියෙනවාම අඔබිභජනතතා පක්ෂය සිංහල බෞද්ධ සභ්‍යත්වය මත පදනම් වෙච්ච, ජාතිකත්වය රැක ගැනීමේ ප්‍රතිපත්ති මත දේශපාලනය කරනක්ෂයක් එහෙම සංකල්පයක් තමයි ඔබ කියන්නේ. හැයි ්‍රරි ලංකා ඇතුළ ජාකත්වය කියන සංකල්පය නීට කලිනුත් මේදේශපාලනය ඇතුළේ පැලවෙච්ච සංකල්පයක්. ඒක ඇත්ත වශයම කියෙනන නම් එක්තර අවස්ථාවක්කද මේ ජාතිකත් කිය පාලක අවභාවිත කරපු සංකල්පයක්. මෞබිමජනතා පක්ෂයේ වැඩ පිළිවෙල ජාතවාදී නොවන ජාතිකවාද එකක් කියන එක ඒ සහතික කරලා කොහොම ඒක පැදිලි කර. නෑ ඇත්ම කිවෝොත් දිල්කා. ජාතිකත්වය කියන සංකල්පය තරම් දේශපාලික වශ්‍යාවෘතියේ වයිෂාවෘතිය යදුණු වචනයක් නැති තරම්. ඇත්තම කිව්වොත්. මේකට අඩු වැඩි වශයෙන් පිවිධ දේශපාලනනීන් සහ දේශපාලනද කණ්ඩායම් සහභාගි වෙලා තියෙනවා. අපි නිරන්තර විශ්වාස කරපු ශ්‍රීලාංකික සභ්‍යත්වය කියන්නේ මේ සිංහල බෞද්ධ සභ්‍යත්වයයි මේ සියලුම ජාතීන් ආගමිකන ඇතුළත් වන සබ්‍යත්වයක්ත් ම නැවත නැවතත් කියන්නේෙ ඩිල්ක, මේ රටේ සිංල බෞද්ධ සව්‍යත්වය අයි සිංහල හෝ ෞද්ධමිනිසුන්ට පමණක් නෙමි. මේ රට සියලු ජ සියලු ආගම්වලයි ඒ සභ්‍යත්තයේ කොටස්කරුවන්. මේ අතිශය අහිංසක ලිබරල් සබ්‍යත්වයක්. ලෝකයේ සියලු අනෙකුත් සභ්‍යත්වයන් ඒ රටවල්ල තින සවභ්‍යත්වන් ගත්තෝතුන්. ක්‍රම ශීලි සබ්‍යත්වයන් එහි දේවවාදී ඊට පනිිවිටකරුවකූ හා බැඳුණු ඒ ධන්තයක් කා බැඳනු බැඳනු සබ්‍යත්වයන්. අපි ඇත්තටම නිදහස්ම සබ්‍යත්වයක් තියෙන රටක් ඕනෑම ආගමක් ඕනෑම චාතියක් එකට මුසුවෙන්නට පුළුවන් ඔවුන්ට එකට ගනු දෙනු කරන්නට පුළුවන් කිසිම බාධාවක් නැති සභ්‍යත්තියක් ඉතින් අපි ඇයි බයවෙන්නේ මේ රටේ තියෙන්නේ සිංහල බෞද්ධ සභ්‍යත්තියක් කියලා අපේ සෙසු සහෝදර මුලාස්ශ්‍රයක්තියන උප උපත්්‍යයක් තියන අයත් මේ ගණුදනුවට සම්බන්ධ කර ගෙන ඔවුනුත් ඇත්තම අදටත් ගරු කරන සභ්‍යත්තිය මේක. ඔවුන්වත් ප්‍රශ්න කරන්න නෑ ප්‍රශ්න කරන්නේ මෙන්න මේ සිංහල බෞද්ධ කියල කියාගෙන කරන ජාතිවාදී. ඒ ඒ ප්‍රවාහ යටහා ඒක යටත්තේ සිදුවෙන වැඩ පිළි වැටයි ඇත්තටම මේ සභ්‍යත්වය ජාතිවාදය සම්පූර්ණයම ප්‍රතික්ෂේප කරන සබ්‍යත්තය අප මේ ශ්‍රී ලාංකික සභ්‍යත්තය ඉති අපිට පුළුවන් වෙන්නට ඕන මේ නිවැරදි මතය හැමෝටම කියලදීලා විශේෂෙන්ම අපි අවංක කටයුතු කරනවා නං මේ රටේ සිංහල බෞ්ධ ජනතාවටත් හැදලි කල්ලට දෙන්නට ඕන මේ මේ කතා කරන්නේ මහා සබ්‍යත්තියක් ගැන. අපි රැක තියතු සබ්‍යත්ව ගැන ඇයි මේ සබ්‍යත්වය ඕන ෙලදලල්ක්ක ම කටියෙන් කියන්න. මේ සභ්‍යත්තයක් අවශ්‍ය වන්නේ අපිට නිකං අතීතකාමය සඳහ නෙමේ රටක අනාගතය තීරණය වන්නේ ගමන තීරණය වන්නේ මේ රටේ මානව පාග්ධානය කෙතරම් දුරට අභි ප්‍රේරණය කරනවාද කියෙන තැන ඉදලා. ඒක නිකං සමා ගමක් වගේ. මේ එක ඔක්කොම අපි්‍රේරණය වුණොත් එක අරමුණක් ක යන්නට එතකොට පමණයි මේ ජාතියක් නගා සිටුවන්නට පුළුවන් ආර්ථික වශයෙන් පවා ආර්ථිකශයෙන් පවා ඇත්තටම එක අත්‍යවශ්‍යයි එතකොට ජනතාවක් අභිප්‍රේරණය කිරීම සඳහා පොතු කල්ෂකක් සංස්කෘතියක් නැත්තං මොකක් යටතෙද අපි අපේ මේ ජ අිප්‍රේරණී කරන්න ඒකක් දෙවනුව අපි අනෙකුත් ජාතිී අනෙකුත් රටකින් වෙනස්වන්නට අපි කියන්නට අප රටේ නම වෙනස් කියලා. අපිට කියන්නට අපේ නිකං ගහකොල වෙනස් කියලා. අපි කියන්නට ඕන අපේ රට වෙනස් වන්නේ මෙන්න මේ නිසා. එතකොට අප රට වෙනස්වන්න ප්‍රධානකාරණය තමයි අනෙකුත් රාජ්‍යයන් රටවල්වලින් එක බැලුවතුන් මෙහි වෙනත් සභ්‍යත්වයක් තිබෙන බවසා ය සභ්‍යත්ව යටතඒ වැඩුණු. ශ්‍රී ලාංකිකයින් සියලෝම ආගම්මා ජාතිවට ති ශ්‍රී ලාංකිකන් මේ සභ්‍යත්තුවයේ දරුවන් සභ්‍යත්වයේ කොටස්කරුවන් ඔවුන් ඒ ගුණ සුවන්ට ඒ තියෙන ඒ ලක්ෂණ සහිත අය ඔවුන්ට ඒ පහස ලැබුණු අය අපි එක රටක් කියලා එතකොට කියන්න පුොලො. හොඳ ඔබ ගමන් කරන්නේ මෙරට රාත්‍ර සාම්ප්‍රදායිකව තියන දේශපාලනයක් එ සටන් සටන් කරමින් තමයි ගම නබ යන්නෙද ඔබ කියන ඔය ස්‍යත්ව රාජ්‍යය වවසාහ කට්්‍රය කියන සියල්ලත් එක්ක. වාමාංචික වෙන්න්න පුලන් දක්ෂනාංශක වන්න පුළන් ප්‍රතිවාදී නෙක්කට සටන් කරන්න සිද්ධනවා. අවසානිද මේ රටේ ජනතාව තියන සාම්ප්‍රදායික දේශපාලනය පැත්ත කරදාලා ඔබ විශ්වාස කරන්න ඕේ ඇයි. ඔබ විශ්වාස කරයි කියලා හිතන්න ඔබ තියන හේතුබුණ හෙම. ඩිල්ක මේ රටේ මිනිස්සු සන්නාම ගණනක් පරිභෝජනය කරනවා ඒ සන්නාම පරිභෝජනය කරන්නේ ඒ බාන්්ඩේ වටිනාගමට වැඩිය විශාල මුදුලක් වය කල්ලා. එතකොට ඒ ඒක එහෙම වෙලා තියෙන්නේ ඒ සන්නාම පිටිපස්සේ තියන සන්නිේදනය නිසා. මම කියන්නේ අපි නැති දෙයක් විකුණන්න යනවා කියලා අපි මේ වටා නැතිසිීහිනියක් නිර්මාණය කරනවා කියලා. එතකො අපිට ඇත්තපාණ්ඩිය විකුණ ගන්න බැරියයි. අපි කියන්නේ නැති විකුණන්න නෙමේ. අපි මේ කියන්නේ ඇත්තටම තියෙන දේ අපිට විකුණ ගන්න පුළුවන් වෙන්නට ඕන එකඒ න නතාවට සූක්ෂමව කාර්යක්ෂමව මේ පනිවිඩිය ගෙනියන්නටම ඕන. ඉතින් මෙහිදී අපි තිය විශ්වාසය තමයි දිිල්කා අප මේ තිය අපි කියන ප්‍රපංචේ අපි කියන ආක්‍යානයේ තියන අවංක බව ම ප්‍රමාණවත් අපිට ගීල ජනතාව ඉදිරියේ මේ කතා කරන්නට දිල්කමට අවංකෝ කියන්නෝ කියන්න කියන පුළුවන් කියන්න ඕන මම සම්ප්‍රදායික දේශපාලනයේ යෙදෙන දේශපාලනක්න් සෑහෙන පිරිසක් තිහකට අසන්න අදටත් පාර්ලිමිේන්තුව ඉන් අයක කතා කල දවා. මේ ඒගොලත් එක මේ සංවාදයේ යදු නමත් මේ ඔවුන් පවා සමහරවිට ඔබ ඔ සහ මම පිටිං බලාගෙන හිටියම හිතන වැඩක් නෑ කියල හිතන කොටස්සල්ට අයිති පුද්ගලින් පවා සාධනය සංවාදයක් තුළ පිට මේ ගල ුතු කරගන්නට පුළුවන් ම කියන තුරගන්නා නෙ මේ රටේ ඒ සංවාධය නෑ දිිල්කා. ඉති ඔබ කියන්නේ අර පරණ මඩ වලේම ඉඳගෙන ඒ වටේම කැරකන්න නම් ඔබ කියනන ඔබගේ ඔය කතා පිටි පසිතියෙන් එක නං මම හිතන්නේ දෙල්කා මමත් ඔබ සමඟ ඒ ෆලයිට් එකම නගින්ට ඕන. එහෙම නැත්තං මට ඉදල වැඩක් නෑ ඒ නම්. මඩවලමනං අපි මේක විශ්වාස කරන නිසා තමයි ඩිල්කා මම කියන්නේ ඩිල්කට කමක් නෑ අවුරුද්දග්‍යාට අපහු එන්න අ උපගේ දරුවන් තිදෙන සමඟ අපිට අවශ්‍ය අන්න ඒ ලංකාව හදන්නට ඉති අපි දඩි ආත්ප විශ්වාසක කටයුතු කරන්නේ ඒ එහම විශ්වාසක්නතුම මේ වැඩි කරන්නත් බෑ කහොමත්ම ආයචනය කරනවා ඔබටත් සස ශ්‍රී ලාංකිකින්ටත් විශ්වාසයක් තියාගන්න අපේක්ෂාවක්තියාගන්න මොකද අපේක්ෂා නැති රටක් හරියට උදහසන ඔබ ඇහරුනොත් කිසි බලාපොරොත්තුවක් නැතුව බ යිමත් නිගන්න යනවා මිසක් ඔබ නැකටින්න නෑ. ඔබට ලාපොත්තුවක් ඇතුවයි ඔබ උදේ ැකටින්නේ. ඇතිම මේ ශ්‍රී ලාංකික ජනතාවගේ ආයාචනාත් මොහො ඉල්ලා සිටින්නේ මේදෙස සාධනය බලන්න. මේ අවස්ථාව පෑරරි නපා අප සමග මේ සංවාද යෙ දෙන්නට කටයුතු කරන්නට ඉන් පසු ඔබට ඒ තීරණය ගන්නට පුළුවන්. කැපති නම්බනින් බොමස්තිය අදව ේදීතුන් හට සජිව සමාවාද සසා ලක ම ඔබට විශේෂ සූතියක් පුද කරන්න ඕන ඔබ ැන් අවසන් කිරීමට ප්‍රමෙන් මම ඒ ගෞරවේ ඔබට ලබා දෙන්නට ඕන ඔබ අපිට විශාල ගෞරෝයක් වුණා විශේෂයෙන් මමට මම ඔබ පෞද්ගලිකව මේ මහමූුණ අවස්ථාවල් හමවාව ොමත් න මුොත් හමුණනවස්ාාව තාම ොමයි ඔබත් සන්නාමයක් දිල්ක කියන්නේ සන්නාමයක් ඔ ඇත්තටව මා දුටු ඔ ඒ වගේම මේ නාලිකාවේ අපේ තිබුණු ඒ ජීවගුණේ ආරක්ෂා කරගන්නට ඔබ කටයුතු කළ ආකාරය මංහිතනව විමසලි ඇසින් දකින ශ්‍රීලාංකිකන් ගේ කරාවි ඔ ඉතා දදුෂකරතත්වයට පත්වුණන අවස්ථාවල පවා ඔබ ශ්‍රී ලාංකික කාන්තාවන්ට ආදර්ශයක් වෙමින් නොසැලි සිටි ආකාරය ගෙන ම මගේ හදවතින් සූතිවන්ත වෙන අදියල්ක ඔබ අපිට ආඩම්බරයක් නමුත් මට අවංකෝම හරිම කණගාටු දවසක් හද ඔබ ඉදිරි මෙම වාඩිවෙන්න ලැබීම ගැන වසාන සංවාදය සඳහා නමුත් ප්‍රාර්ථනා කරවා ඔබට සතුටු වෙන්නට පුළුවන් කෙටි විවේකයක් ලැබා ගැනට හැකිවේවායි කියල සතුටු උදයක් නිර්මාණය වුුණු පසු ඔබ නැවතත් ශ්‍රීලංකාවට පැමිණගලත් බලාපොරත්තුව වගේ විදේශගතවී මතිශය පෞද්ගලික කාරඩාවත් නැතුවට රට සන්ද ගැටලුවක් ොමස්තූති යතුමට තුන්ේ හැ වැඩසරහන නිවේදිකාව විදිහට අවුරුදු භහතුනට කාලයක් පුරාවට අතන සභාපතිවරයා දිහයට එ ම අවස්තාවවත් ඔයි එකදුර කතනවතුමක්ත් ලබදල හැ ස්වාද නත්‍යිට බාදී පිලට ස්තුති. එවගේම ස්වාදීන ේදිකාක් විර සමායයක් විදිර ගඩුණනැගෙන්න්නට ඉබදීම සම්බන්ධ විහ කළමනාකාරිත්වයට ස්තුතිවන්ත වන්න ම මේක අවස්ථාවක් කරගන්න මගන ේෂ්පාදන කණඩාම මාරුවවස්ථාවන් වල ද අභෝගත්ම කවස්ථාවන් වල දිමාතක හිටපු ප්‍රේක්ෂකුබ සම ගත්ස් තුතින් වෙන මේේ කවස්ථාවක් කරගන්න අපිනාවට හමම සුභරාත්යක් ඔබට සුභනාගතයක් හැම කෙක්ම සුබරාතියක්කින් පර්ත්මකන හොස්තු.